තක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමංගෝ විසුන්තියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමංගෝ විසුත්තියා සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමක්ඛෝ විසුද්ධියා පින්වත්නි භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට පහළ වෙලා ලොවට දේශනා කරන ධර්මය අටක්කර තීනිපද සම්බුද්ධියන ප්‍රකාශිතා වශයෙන් සඳහන් වන අකුරු අටක පද තුනක් තමයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ හරය. මුළුමහත් 84,000 ධර්මස්කන්ධය කැටිකොටගත් කල්ලි පෙනී යනවා බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මේ පද තුන අපිට කියා දෙන්නට. ඒ පද තුන තමයි සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා. පළවෙනි පදේ පාලියෙන් කියලා තමයි මේ වකුරු අට ගණන් කරන්න ඕන. අනිච්ච අයන්නට එකයි, නියන්නට එකයි දෙකයි, ච කියනකොට චයන දෙකක් බැඳෙනවා. එතකොට එක අකුරයි පාලියේදී, අකුරු තුනයි. අනිච්ච පදයට අකුරු තුනයි. දුක්ඛ දුයන්නට එකයි, කයන දෙක බැඳුනම එකයි, අකුරු පහයි. අනත්ත අයන්නට එකයි, නයන්නට එකයි, තයන දෙක එකතුනම එකයි, තුනයි පහයි තුනයි කීයද? අටයි. දැන් සාදු කියන්නේ මේ අකුරු අට සහිත වූ පද තුන අවබෝධ කර ගැනීමට නොහැකි වීම නිසා ඔබත් මමත් මේ සසර ගමනට වැටුණා. ඒ පද තුනට යටත් වන සියලුම දේවල් දුක වශයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ය අනිත්‍ය නම් දුක නම් අනාත්මයි, වසඟේ පවත්වන්න බෑ. තුර මේ කියන කාරණා තුනට යටත්ව තමයි ඔබ අප සියලු දෙනාම ජීවත් වෙන්නේ. නම් මේ සබ්බේ සංඛාරා අනිච්චාති. සියලු සංස්කාරයෝ
අනිත්‍යයි. එතකොට සංස්කාර කියන්නේ මොනවද? මෙතනදී හේතුන්ගෙන් හටගත්තු සියලුම දේට කියනවා සංකාර. සංකාර නොවන දේවලුත් ලෝකේ තියෙනවා හතරක්. විසංකාර ගතං චිත්තං තණ්හානං කයමච්චේ. මේම දේශනාවේ තියෙනවා. විසංකාර කියන්නේ සංකාරයෙන් තොර, සංස්කාරයන්ගෙන් මිදුණු తత్వය තමයි අමා මහ නිවන් සුවය. මමත් මේ සදහැවත් පිරිසත් බලාපොරොත්තු වෙන්නේ අපට ඒ අමා මහ නිවන අවබෝධ වේවා. එහෙම නේද? ඔය එහෙමනම් නැවත සාදු කියන්න බලන්න. උදෑසන පටන් දැන් මේ දක්වාත් මෙතෙන් පටන් රැ වෙනතුරුත් මං හිතන්නේ ඔබ ඉන්නවද මේ රැට ඉන්නේ අත උස්සන්න බල. අත විතරක් උස්සන්න. දෙන්නයි නේ, දෙන්නයි මං දැක්කේ. තව ඉන්නවනම් මේ පැත්ත. එහෙම නැහැ නේ. ඒතර දෙන්න තනියෙන් දින්න. එයා පැත්තට යමු නේ. ආ ඕ. අය දෙන්න සාදුකාරයක් දෙන්න. එයාල හවසට මැණික් විහාරයට යනවා. එතකොට හවස කීයටද ගෙදර යන්නේ? මේ ගෙදර යන්නේ යන කට්ටිය පාමාට. ආ පාමා. දැන් සාදු කියන්නේ. තල සම්බාධෝ ගරාවාස රාජාපත. ගිහි ගෙදර කියන්නේ බොහෝම සම්බාධා තියෙන තැන. මොන වගේ තැනක්ද? දූවිලි පිරිච්ච පාර වගේ. රජාපතෝ කියන්නේ පාර දූවිලි කරනම ලේසියෙන් යන්න පුළුවන්ද? අමාරු. පාර පේනවද නැද්ද? ඒක තේරෙන්නේ නැත්තම් නිකන් වාහනවල ගිහිපොය දාන්න ඇති. හයියෙන් වහිනකොට හයියෙන් යන්න පුළුවන්ද? මොරසූරණ මහවැස්සේ වතුර වැටෙනකොට හොඳටම පාර පැහැදිලිද? නැහැ. දූවිල්ලත් එහෙම, මේදුමත් එහෙම. ආන්න ඒ වගේ ජීවිතයක් තමයි මේ හැමදෙනාම ගත කරන. කරදර, කම්කටොළු, බාධා සහිත ජීවිතයක් තමයි ගෙවන්නේ. සමහරට සිල් සමාදන් වෙන්නාවෙත් වලියක් දාගෙන වෙන්න, ගෙදර අඬුවක් කියලා වෙන්න පුළුවන්නේ. සමහරට යන්න හදනකොට යන්න එපයි කොම තරහ යනවා. අඬු වෙලත් එනවා සමහර. ගෙදර ගිහින් ගුටි කන්න බලාගෙන සිල් ගන්න උපාසිකාවත් ඉන්නවා. ඇයි එහෙම වුනේ? සසර ගමනේදී අපි අතරමං වුණා වෙනවා. ඒක හේතුවක් තමයි අපිට නොගැලපෙන අය සමග අපි එකතු වීම. ඒක එක කාරණයක්. අනිත් හේතුව කොහොමද මේ ජීවිතේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති කෙනෙක් නේද? රැට ඉන්න බැරි මොකෝ ගෙවල් වල යන්න වෙලා තියෙනනේ. පසුදින වැඩට යන්න ඇති, සමහර විට ළමයි පාසල් යවන්නට ඇති, අසනීපකම් ඇති. ඒ විදිහේ නොඑක් විදිහේ අන්න හේතු නිසා අපිට ධර්මයේ හැසිරෙන තියෙන කාලය ප්‍රමාද වෙනව නැත්තම් අඩුයි. කොහොම නමුත් කවන්නේ දැන් උදේ කීයටද පටන් ගත්තේ? 6ටද? 6:00. 6:00 ඉඳන් හවස 5:00 දක්වා පැය 11ක කාලයක් අපිට තියෙනවා. එයිනුත් පැය දැන් 5කට ආසන්න ගිවිලා ගියා. තව පැය 5ක් වගේ තමයි ඔක්කොම තියෙන්නේ. අපි අප්‍රමාද වෙන්න ඕන. අපි මේ ජීවෙන කාලයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය පුළුවන් තරම් දියුණු කරගන්නවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගන්නවා. මේ අදිෂ්ඨාන පෙරදැරිව තමයි අද මේ ධර්ම දේශනා සඳහා අපිත් වැඩම කළේ. මේ පිරිසත් සූදානම් සිටියා. මේ පසුගිය මාසේ අපිට කියන්නත් බැරි වුණා කැනඩාවට වඩින්නට සිද්ධ වුණා පින්කම් කිහිපයකට. ඒ නිසා ගිය පොය දවසේ වඩින්න බැරි වුණා.
ඉතින් ඒ වෙනුවට මොනවහරි කිරෙන්නේ නැති නේද ජයසේන මහත්තයා වැඩම කරගත්තා හම්බෙන් පාර යන ගමන් වැරදිලා මෙහෙට එහෙම අල්ලගත්තා ඒක හොඳයි කොහෙන් හරි આવොත් අල්ල ගන්න කමන්නේ මේකත් මැණික් පන්සල ළඟනේ තියෙන ඔයිට මටත් එහෙම වුණා කියලා මතකයි මටත් එක දවසක් පැටලෙලා යනවානේ මෙහෙට එන එක හිට ගියා නෑ මෙහෙට ආවයි ගියේ පොයට හන්දේ සාදු කියන්නේ එකක් නැත්ත හරි අඩුවක් වෙන්න දුන්නානේ දෙවියෝ වගේ වුණා ඒ ඉතින් පින වැඩි කම මැණික් වෙහෙරයට වඩා ඇහෙනවත් දන්නේ නැහැ වැඩිදුරටත් ඒ නෑ ඒක උපාසකම් වල හිල කියයි මේ ආමතුරේ කිව්වයි කියලා පින වැඩි වෙච්ච නිසා ගිය පොයට එහෙම ලැබුණා නේ ඒ නිසා මේ අපි දැන් අද උත්සාහ ගමු ටිකක් වෙලාව අමාරු වෙලාව බත් කාලා දානේ වළඳලා ටිකක් බඩ පිරිලා තියෙන වෙලාවේ හිට මෙහෙට දෙනවා ඉතින් කොච්චර මම SPR ගැන බණ කියන්නේ ඉතින් ආවත් මෙයාලගේ මොනු දැක්කට පස්සේ ළමතර වෙනවා බද නිදි මතේ වගේ ඉන්නේ කොයි වෙලාව වැදගෙන වැටේද දන්නේ ඒ නිසා තමයි මෙහෙම කරන්නේ ඒ නිසා උපවාස අම්මලා තරහ වෙන්නේ පායකට ඒක මගේ ලෙඩක් නුත් අමාරුවක් අද නෙවෙයි ඔබ කෙරේ අනුකම්පාවෙන් තමයි මම මේ දේවල් මෙහෙම කියන්නේ දැන් එන ගමන මට උපාසිකාව දුර රටක ඉඳගෙන පණිවිඩයක් කියලා තිබුණා බහස අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වන ධර්ම දේශනාවක් කරන්න කියලා. ඒ සජීවීව කරන්න කියලා තිබුණේ මං කිව්ව වෙනම යටාල විහෙර කරන එක ඒ විදිහට කරලා මං එයාට එවන්නම් කියලා. ඒ නිසා ඒක පටිගත කරලා දැන් යවන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් සාදු. ටිකක් ගැඹුරුයි දේශනාව. ඒ නිසා සිහිය තියාගන්න ඕන නිදා ගන්න එපා නිදා ගන්න හිතනකොටම පොඩ්ඩක් නැගිටින්න නැගිටලා ආයෙ වාඩි වෙන අවසර තියෙනවා මොකටද අවසර තියෙන්නේ නැගිටලා ආයෙ වාඩි වෙන්න ඒ වගේම ඒත් නිදි මත නැගිට ගත්තම නිින්ද යනවා වගේ නා අනිත් අයව පෑගෙන නැති වෙන එළියට ගිහිල්ලා ටිකක් අර වැලි මළුවේ සක්මන් කරලා ආයෙ එන්න මොකද ඒ අවසරේ තියෙන සාදුකාරයෙ ඉඳ පිළිගන්න චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරන්න කලින් අපි දැනගන්න ඕන මොනවද මේ චතුරාර්ය සත්‍ය කියන්නේ වචන හතර දන්නවනේ දුක්ඛ සමුදය නිරෝධ මග්ග දුක්ඛ කියනෝ පෙළෙන අර්ථයෙන් දුක දුක කියන වචනේ කිසි සැපක් නැහැ නේද වචනේම නැහැ නේද දුකයි කියනකොට දුකයි නේද නැද්ද මට නම් දුකයි ඒ නිසා මම මේ ළඟදී අවබෝධ කරගත්ත යම් දෙයක් ඒ කියන්නේ ධර්මානුකූලව තනියෙන් නෙවෙයි මේ හැම දෙයක් පිළිබඳව දුකයි කියලා හිතුවොත් අපිට සැනසෙන්න පහසුයි හැම දෙයක් ගැනම කොහොම හිතන්නේ දුකයි දැන් මම භාවිතා කළේ මේ පාරේ යනකොට මට එක එක රූප පේනවා දැන් මං භාවිත කරපු දෙ කියන්නේ ඒ රූප දකිද්දි මං සමහර ලස්සන රූපක් තියෙනවා ලස්සනයි කියන්නේ තමන්ගේ හිතට කැපෙන ගැළපෙන යම් යම් රූප තියෙනවා ඒ රූප එහෙම ලස්සනයි කියලා බැලුවම වෙන්නේ අපිට යම් දැවිල්ලක් තැවීමක් හිතේ ඇති වෙන වාහනයක යනවනම් නවත්තල බහැල යන්න බෑ විශේෂයෙන් භික්ෂුවකට කොහොමවත් බහැල යන්න බෑ උපාසක මහත්තයෙක්ට නම් බස් එකෙන් හරි බහැල පස්සෙන් යන්න පුළුවන් රූපේ පස්සෙන්නේ එහෙම වෙනවනේ දැන් යන ගමන අමතක වෙනවා ආයේ වෙන පැත්තක යනවා සමහරවිට යන්න යන්නේ කොළඹ අන්තිමට මාතරින් දැක්කොත් ලස්සන රූපයක් මාතර බහින්න බහැලා ඒක පස්සේ ටිකක් ගිහිල්ලා ආයෙ යනවා කොළඹ නේ එහෙම වෙනවා නමුත් ස්වාමීන් වහන්සේනමක් වල මට ඒ අපේ උපාසක මහත්තුරුන්ට තියෙන පරප්‍රසාදේ නෑ ඒ වෙලාවට අපි හිතමු රූපයට බැඳුණයි කියලා බැඳෙන්න හොඳ නෑ තමයි හිතේ බැඳීමක් ඇති වුණොත් දැන් බහින්නත් බෑ හැරලා බලන්නත් බෑ
දැන් මොකක්ද හදාගන්න තියෙන්නේ? හිත. හොඳම දේ හිත හදාගන්න. ඉරිසියා කරනවද? ද්වේෂ කරනවද? අනේ ඒ වගේ ලස්සන රූපයක් මට නැහැ. අනිත් කෙනාට තියනවා කියලා එහෙම ඒ වගේ නොයෙක් විදිහේ සංකල්ප කෙලෙස් මිනිස්සුන්ට ඇති වෙන්න පුළුවන්. නමුත් අපි කෙලෙස් නැහැ වගේ තමයි ඉන්නේ. මන්තන මම මෙහෙම කිව්වට ගොඩාක් ස්වාමීන් වහන්සේලා එහෙම කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? මේ පිරිස දායකයෝ වැරදියට තේරුම් ගනීද කියලා, සීලය ටිකක් අඩු වේද කියලා බයයි. නමුත් මේව මම කියන්නේ ඔබගේ අවබෝධයේ පිණිස. මං අත්දකපු දේවල්. ඉතින් මං අත්දකපු දේවල් කියන්නේ නැතුව මට වෙන දෙයක් කියන්න බැහැනේ. දන්නේ දෙයක්. ඒතර ඒ વિશે ගැන ගත්තම අර ඒක දැවීමක්. පුරුෂයෙකුටත් එහෙමයි, ස්ත්‍රියකට උනත් එහෙම තමයි. ඒතර ඒක දුරදිග ගියොත් මේ රූපේ නැවත නැව සිහි වෙන්න ගන්නවා. ඒ සිහිවීම නිසා මානසිකව දුක් වෙන මුලින් පේන්නේ ආස්වාදයක් වගේ. පස්සේ තේරෙනවා මේක මහා දුක. ඇයි? හිමින වෙන රූපයක් ග්‍රහණය කරගත්තා. සම්මුතිය මම මේ කියන්නේ. සම්මුතියෙන් හිමි කරගත් රූප ඇතිනේ ගෙදර. නැද්ද? තියනයි පොඩ්ඩ අතෝස්සන්. සම්මුතියෙන් හිමි කරගත් රූප තියනයි. ඔය කොණ්ඩි දිලා දත් වැටිච්ච එකක් හරි කමන්නේ තියනවද? හරි. ඒක හිමි කරගන්න කාලේ දත් වැටිලා තිබුණේ නැහැනේ. එහෙනම් හිමි කරගන්නේ නැහැ නේ. ඒ කාලේ කොණ්ඩේ කළුයි දිගයි. ඈ කොණ්ඩේ සුදුනේ කළුයි. සුදු නම් හිමි කරගන්නේ නැහැ. කළුයි. දෙපැත්තටම එහෙමයි. බොහොම ශක්තිය තිබුණා. ඒ පුරුෂයෙක් නම් තෝරගත්තේ හොඳට උස මහත තිබුණා, ශක්තිය තිබුණා, ධනය තිබුණා. ඒ ඔක්කොම බලලා තමයි තෝරගත්තේ. ස්ත්‍රියක් නම් රූපේ බැලුවා, කොණ්ඩේ දිගද බැලුවා, ඒ වගේම බලනවා. සාමාන්‍යයෙන් බලනවා. කුලයත් බලලා ඔක්කොම බලලා තමයි අර කඩදාසිය ලියලා මොදු මාරු කරලා අතපෙන් වක් කරලා ගෙදර කැඳගෙන ගියා. එක්කෝ ගෙදර නැවතුණා. අපි කියන බින්න බැස්සා. එහෙමත් වෙනවනේ. ඔය දෙකෙන් මොකක් කරන් හරි දැන් රූපයක් අයිතිද? අයිතිද නැද්ද? අයිති නම් සාදු කියන්නේ අයිති අය. අයිති නොකරගත්තු අය පොඩ්ඩ අතුස්සන. අයිති නොකරගත්තු දෙයල් මාතේ තරහ වෙනවා. අයිති නොකරගෙන තාම තනියෙන් ඉන්න අය. අපි කියන තනි කඩව ඉන්න අය. බය වෙන්නේ පෞසර. මම මුකුත් ප්‍රශ්නයක් නෑ මට. ඒ කියන්නේ කසාද කරලා දෙන්න හදනව නෙවෙයි මේ. ඒක කැපත් නෑ අපිට කොහොමද? එතකොට දැන් මේ අයිති කරගත් රූපේ අයිතිද? දැන් අයිති කරගත්තු වගේ පහන්නේ එක. මම හිතන්නේ මේ ගෑනුළම කසාද බඳලා නෑ තාමනේ. තනියෙන් නේද ඉන්නේ? ආව බය වෙන්න එපා. තනිකන් දෝෂ දෙන්නේ නෑ කිව්ව කියලා. ඔව්. ඉතින් මේ දැනට එයාලා නිදහස ඉන්නවා නේද පාසල? සිල් අරගෙන පාඩුවේ. දැන් තව ටික දවසකින් කසාද බැන්දොත් දරුවෙක් ලැබෙයි නේද අම්මට? මව කෙනෙක් වෙයි. ඊට පස්සේ යටාල වෙහෙර පැත්තේ එන්න වේද? නෑ. ධමය වඩාගෙන පැයකට විතර ඇවිල්ලා ගියෝ මිසක සිල් සමාදන් වෙන්න නම් එන්න වෙන්නේ නෑ. මොන්න ආදීනව මතුවෙන්න පටන්. දැන් මෙතන ඔය ඉන්න අම්මලත් එහෙම තමයි. කාලේ ගෙවලා අන්තිම කාලේ තමයි ඔන්න දැන් නිදහසක් ලබාගෙන තියෙන්නේ. පොයටවත් සිල් සමාදන් වෙන. එහෙනම් රූපේ අයිති කරගත්තා කිව්වා අර කොලේ සටහන් කරලා අස්සම් කරලා. දැන් තියන් ඉන්නවා. ඒ රූපය මගේමයි. මං ඕන විදියට පවතින්න ඕන කියලා අපි හිතනවා. හිතනවද නැද්ද? හිතන. කාලෙකදී හිතුවා. දැන් හිතන්නේ නැහැ. ඇයි? දැන් තේරෙනවා අපි හිතුවේ ඉතින් හොඳට තියෙයි කියලා. දැන් බලනකොට වැඩක් නැහැ. දැන් වැහැරිලා ගියා. කෙස් විදිලා ගියා. දත් ටික වැටිලා ගියා. දැන් අපි පතන හැටියට මේ රූපේ පවතින්නේ නැහැ. ඉතින් ඇත්තටම මගේ නම් ඔක එදා වගේම ඔය 20-25න් තිබුණා වගේම තියෙන්න ඕන. දැන් මගේ නොවන නිසා ඒක වෙනස් වුණා. රට මං අයිති කරගත්තු මගේ මේ රූපය නැත්තම් මගේ මේ ස්ත්‍රිය මගේ පුරුෂයා දිහා වෙන කවුරු බලන්න හොඳ නැහැ. මං විතරයි බලන්න ඕන. එහෙම අදහසක් ඇති වුණොත් ඒක හරියයිද? බෑ. එහෙනම් ගෙදරටම වෙලා ඉන්න ඕන. කොහෙවත් යන්නවත් විදියක්
නැහැ. දර අපි සම්මුතිය මගේ කියවට පරමාර්ථ වශයෙන් මගේ නොවන බව ටිකක් හිතනකොට පේනවා. එහෙම තියෙනවා. එහෙම අයිති කරගත් රූපයට වෙන කෙනෙක් හිත වැටුනොත් එයාගේ හිතත් ඒ රූපයට ගියොත් අයිති අවලං වෙලා වෙන කෙනෙක්ටත් අයිති වෙච්ච අවස්ථා තියෙනවා. නීත්‍යානුකූලවම අයිති කරගන්න අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ දික්කසාද කරලා රූපේ තව කෙනෙකුට පවර දෙනව නෙවෙයි පවර ගන්නවා. එතකොට මේ විදිහේ ස්වභාව දහමක් තමයි මේ රූපේ තියෙන්නේ. නං අර මහපාරේ දකින රූපේ කොහොමත් අයිතිද? අයිති නෑ. තාවකාලික ආස්වාදය ලබන්න පුළුවන් ඒ රූපේ දිහා යම් මොහොතක් බලා සිටීමේ. ආස්වාදයත් එක්ක ඊළඟට එන ආදීනවය. මොකක්ද මේ රූපය අහිමි වෙනවා දැකීම. ඒකේ දර්ශන මාත්‍රය නතර වෙනවා. දැකලා අවසන්. ඒ කියන්නේ ඒක මගහැරලා යන්න වෙනවා. නැත්නම් අතහැරලා යන්න වෙනවා. යන ගමන යන්න වෙනවා. ඉතින් ඒත් අපි හිතමු නතර වෙලා බලන් හිටිය කියලා පැයක් විතර දිගටම පුළුවන් දෝක් කරන්න. ඒත් නෑ. කොහොම හරි අවසන් වෙන වෙලාවක් එයි. අර චිත්තක්ෂණ වශයෙන් පහළ වෙවි සැපයි 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 කී හිටියා. අරක නැති වෙනකොට මොකද වෙන්නේ? දුකයි දුකයි කියලා දැනෙන්න ගන්නවා. ඒක බැස ගන්න. යන්තා. එන යන්තාද්ද අපි රූපේ රස විඳින්නේ ඒ තාක් අපි දුක් විඳින්නත් ඕන වෙනවා. ඕන නැගෙන සිද්ධ වෙනවා. අපි කැමැත්තෙන් දුක් විඳින්නේ නැහැ. අර සැපයි කියලා ගත්ත රූපයම දුකක් බවට පත් වෙනවා. ආන්න ඒකෙන් මිදෙන්න දකින්නකොටම හිතනවා දුකයි දුකයි දුකයි. මේ දකින්න රූපය දුක් රූපයක්. මේ දකින්නේ සැපක් නා මේ දුකක්. එහෙනම් දැන් ගෙදර ගිහින් ස්වාමියා දිහා බල බල දුකයි 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 කියලා වඩන්න බල. බිරිඳ දිහා බලාගෙන කොහොමද දුකයි දුකයි කියලා වඩන්න. දරුවා දිහා බලාගෙන දුකයි 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 එක එක දරුවා දිහා බලන්න. අල්ලපුවත් ඉන්න කෙනා දිහා බලලා එයත් දුකයි හොරාට හරි බලලා දුකයි කියලා වඩා ගන්න. දැන් දුක වැඩෙනවා. එතකොට දුක දැනෙනවා. දුක අවබෝධ වෙනවා ටික ටික. දැන් දුකයි කියලා හිතන කොට අර යම් රාග දේශ මොහ සංකල්පනා ටිකක් ඇති වෙන්න තිබුණා නම් ඒ රූප ශබ්ද ගන්ධ නිසා ඒව එතනම නැති වෙනවා. ඇති වෙන්න වෙන්නේ දැන් දුකයි කියලා හිතනකොට අර කෙලෙස් ගති අඩු වෙනවා. අපි කෙලෙස් වැඩි කරගන්නේ අවබෝධයෙන්ද මුලාවෙන්ද? මුලාවෙන්. අනිත්‍ය දේවල් නිත්‍යයි, සැප දුක් දේවල් සැපයි, අනාත්ම දේවල් ආත්මයි, අසුභ දේවල් සුභයි කියලා හිතුවොත් තමයි අපිට කෙලෙස් ඇති වෙන්නේ. නැත්තම් කෙලෙස් ඇති වෙන්න විදියක් නැහැ. අනිත්‍ය දකින්න තැනදී, දුකයි කියලා දකින්න තැනදී, අනාත්මය දකින්න තැනදී, අසුභයි කියලා වඩන තැනදී රාග දේශ මොහ ඇතිවන්නේ නැහැ. ඒව ඇති වෙන්නේ අනිත්‍ය නොදකින තැනදී. නේනම් නිට්ටයයි සපයි මගේ මයි එත සුභයි කියලා හිතනවා. දැන් සුභ සංඥාව ගත්තා. දැන් එහෙනම් මේ ස්වාමීන් වහන්සේට එක වාසිද නැද්ද? දුකයි කියලා හිතන එක වාසි. අර රූපයෙන් අතර වෙන්නේ නැහැ. ඊට පස්සේ වාහන වර්ග පේනවා. එක එක වාහන. දැන් අපි හිතන වටිනා කියන වාහනයක් දැක සමහර මං වාත් එක්ක යන ළමයි පවතරුණයි කියන ආයික නම් පට්ට වාහනයක්. අම්බල පට්ට කියන්නේ ගේනවද කියලා නෑ. BMW ආදී එක එක නම් වලින් තියෙනවා. දැන් කාර් එක දැක්කම මෙයා යන්නේ පොඩි කාර් එකනේ. අරක දිගයි කියලා. අර ලොකුයි නිසා අරක නම් නියම පදින්න තියන හොඳයි. මොකක් ගැනද දැන් තණ්හාව ඇති උනේ? අනුන්ගේ වාහනයක් ගැන නේද? අර පට්ටාන ධර්මයට තේරුම කිව්වෙත් එහෙමනේ මහත්තයානේ. පට්ට ධර්මය පට්ටාන අපේ අර අලුත් මේ නිකාය වහරක නිකාය පට්ට ධර්මයට කියන පට්ටාන ධර්ම. මම කියන වචන නේ අපේ තරුණ ළමයි මට හෙන්න කියපු දේවල්. එතකොට තමන්ගේත් නොවන අයිතිත් නොවන අනුන්ගේ වාහනයක් දැක දැක හූල්ලනවා.
දුක් විඳිනවා. අනේ මටත් ඇත්නම් ගන්නේ කවද්ද? කොරියාවේවත් යන්න ඕනේ නා. විභාගෙවත් ලියන්න ඕනේ. දැන් වීරේ ඇති කර ගන්නවා. ඒ විභාගෙට ලියලා දෙතුන් පාර ෆේල්නොත් ආයෙත් දුකයි ඊට පස්සේ. දැන් කොරියාවෙත් නැහැ, සල්ලිත් නැහැ. පන්තියට දීපු සල්ලිත් ඉවරයි. කිසිම දෙයක් නැහැ අන්තිමට. දැන් මේ තණ්හාව ඇති වුණා වාහන කෙරෙහි. ඇයි දුක දන්නේ නැති නිසා. දකින්නකොටම අර වටිනා වාහනේ දුකයි දුකයි දුකයි, වාහනේත් දුකයි. එන්න ගෙවල් දකින්නෝ. බොහොම ලස්සනට හදපු වටිනා කියන හොඳ ගෙවල් දකින්නෝ. ඒ දැකලා ඒවටත් හෝලනවන මිනිස්සු. අනේ අපිට නෑනේ. අපි කවද්ද ඔය වගේ ගියා? හැබැයි ඒගේ ඇතුලේ තියෙන්නේ මොකද? දුකමයි. ඔය තියෙන රණ්ඩු දැක්කොත් ගෙවල් හදන්නේ නෑ. ඇයි? හොඳට ගෙවල් හැදුවම රණ්ඩු වැඩි. අයිති කරගන්න. දැන් අතුපැල්ලකට මැටි ගේදරකට කවුරු රණ්ඩු වෙන්නේ නෑනේ. අර කයිති කරගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවදනේ? මහත්තයා නම් අයිති කර නෝන බලන් ඉන්නේ පසු අයිතිය ලැබෙනකම්. අම්මලා නම් අයිතිකාරය, අම්මා නම් අයිතිකාරය, ළමයි බලන් ඉන්නේ අම්මා කවද්ද මැරෙන්නේ අපිට අයිතිය ලැබෙනකම්. මේ සාමාන්‍ය සම්මුතිය වෙන දේවල් මම මේ කියන්නේ. ඉතින් ඒක දුකකට හේතුවක් නේද? තණ්හාවක් ඇති වෙනවන යම් දෙයකට ඒක දුකක්. දැන් ගෙවල් ඇතුලේ ජීවත් වෙන අවශ්‍ය ඔබ දන්නවා ඇති ගෙවල් වල කොයිතරම් ප්‍රශ්න රණ්ඩු තියෙනවා. දැන් තනියෙන් ඉන්නවනම් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවනම් අඩු ඇති. නමුත් පවුල් දෙක තුනක් එකට හිටියොත් මොකෝ තත්ත්වය? මේවා බෙදා හදා ගන්න බැරුව කෑම හදන එකට කෑම වෙනුවෙන් රණ්ඩු ඇති වෙනවා. රූපවාහිනිය බලන්න ගියාම ඒ වෙනුවෙන් රණ්ඩු ඇති වෙනවා. එහෙනම් ගේ ඇතුලේ බලාපොරොත්තු වුණේ සැප විඳින්න, දැන් තියෙන්නේ මොකද්ද? දුක තියෙනවා. අපි යා බලාපොරොත්තු වෙන අපේම කියලා ගියක් දොරක් හදාගන්න. කොහොමද කියන්නේ? ගයක් දොරක් නේ. දොරක් නැති ගයක් වැඩකුත් නැහැ කොහොමද? දොරකුත් දාගන්නවා මේකේස. ගේ හදලා දොර වහලා ගේ ඇතුලේ සැපෙන් ඉන්න ලැබේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනා තියෙන්නේ. නමුත් ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නේ නැහැ කවදාවත්. කවදා හරි මේක දුකට වැටෙනවා තමයි. මේ ගෙදර ගිනි ගයක් බවට පත් වෙනවා. ගේ ගෙදර කියන්නේ ගිනි ගයක්. සමහර ගෙවල් හදලා ගෙවල් වහලා දාලා කුලියටත් ඉන්නයි ඉන්නවා. තමන්ගේ ගේ වහලා තියලා වෙනත් නගරයකට ගිහින් වෙනත් පළාතකට ගිහින් තවත් කෙනෙක් ගෙයක් අරගෙන ඉන්නවා. ඇයි? එහෙම කරන්න සිද්ධ වෙනවා සමහරට. තමයි ඉස්කෝලේ දාන්න වුණා, හොඳ ඉස්කෝලේකට දාගන්න වුණා. එහෙම යන අය ඉන්නවා. තොර සැපෙන් ඉන්න කියලා හදපු ගේ ඇතුලේ සැප ඉන්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එතකොට ගෙවල් දුකයිද නැද්ද? දුකයි. එතකොට පන්සල්? පන්සලුත් දුකයි. කාටේ දුක? හාමුදුරුවන්ට. ඇයි? මේක පවත්ව ගන්න කොච්චර දුකක් විඳින්න ඕනද නේ? දායකයන්ගේ ගුණ වනන්න ඕන, දානවලට යන්න ඕන, පාංශුකූලට යන්න ඕන, පිරිත්යක් කියන් සෙත් පිරිත් කියන්නේ ගොච්චන්න ඕන. ආයෙ සැපෙන් ඉන්න ලැබෙන්නේ නැහැ නේ තත් පැත්තකට. හැමදේම කරසා අපිට අපේ හා ස්වාමීන් වහන්සේලම කියන මහ දුකක් අපි මේ විඳින්නේ කියලා. පොටිවලගයක් අල්ලගත්තා වගේ. දියම්තක් අපේ සෙනසුන් වල අපි ඒක වාරණය කරගෙන අපි සිකා සැපෙන් ඉන්නවා. පාංශුකූල දාන පිරිත් ආදීට වඩින් නැති නිසා. ඒ නිසා අපි සුවෙන් ඉන්නවා. නැත්තම් මහා ඒකත් දුකක්. ඉතින් කොහේ හිටියත් නිවන් දකින අතුරු ඒ සංඛාර සියල්ලම දුක්ඛයි. සබ්බං දුක්ඛයි. සියල්ල දුක්ඛයි. හොඳයි. දුකයි කියලා පිළිගන්නේ සාදු කියන. දුක නැහැයි කියලා හිතන කෙනෙක් ඉන්නව නේද? ඔව්. පෙන්වන්න බලන්න. සමාට එහෙම ඉන්නත් පුළුවන් බලන්න. දුක නැතුව ඉන්නවද? නැහැ. කවුරුත් පේන නැහැ. එහෙනම් සම්පූර්ණ වශයෙන් දුක තියෙනවා. බාහිර දේවල් නිසා නෙමෙයි මුලින්ම දුක එන්නේ තමන් නිසා. කවුරු නිසාද මුලින්ම දුකේ? තමන් නිසා. තමන් කියන්නේ මොකේටද? ඒක බලමුකෝ ඉස්සෙල්ලා. ඔය ඔළුවක් තියෙනවද? අල්ල බලන්න ඔළුව තියෙද කියලා. අල්ලන්න. මේ මෙහෙම බලන්න මේ තියෙනවා ඔළුව. ඔළුව ඉඳගෙන දැන් ඊට පස්සේ S2ක්
තියෙන නහයක් තියෙන නහය මෙතන තියෙන නහයට යටින් තමයි කට තියෙන කටට යටින් නිකට නිකට යටින් තියෙන මම කියන්නේ ඒව ඔබ බලා ගන්න මොනවද තියෙන්නේ කියලා මම කියන්න පුළුවන් ටික දැන් මේ කිව්වේ එතනින් යටට යනකොට දැන් කොයි නමින් කිව්වත් තියෙන්නේ මොනවද මස් ටිකයි ලේ ටිකයි නහර ටික ඇට ටිකද ඇට කීයක් තියද මේක ඇට 300යි නහරද 900යි මස් පිළු 900යි ඒ ටික උතාගෙන තියාගෙන ඉන්නවා සමක් මල්ලක් අර මල්ල වගේ සමෙන් තමයි වහගෙන ඉන්නේ ඒ වහගෙන ඉඳගෙන අපි කියනවා අපි සැපෙන් ඉන්නේ ඔක්කොම දැන් හරි බැරි වෙලාවත් වාතයක් හරි පිට වුණොත් එහෙම ඒකේ තියෙන සැප Tamanta වැටේ. ඇයි? වාත සුවඳයි ගඳයි. මම කියන්නේ මේ අදෝගම වාත ගැන මම. වාත ටිකේ පැතුලින් පිට උඩිනු පිට වෙනවා තියෙනවනේ. සමහර ඒවා තියෙන සද්ද විතරයි ගඳ නැති ඒවා. ඒවා හිස් බෝම්බ. තව ඒවා තියෙන සද්ද නැ ගඳ විතරයි. එහෙම තියෙනවා. අල්ලන්න බෑ ඒක දැන් සද්ද යවන්න අපු පැත්තාරි. අර අපි ඉස්කෝලේ පොඩි කාලේ එහෙම දැන් එහෙම එකක් ගියාම අපි ගහනවා මේම. හෝ 10 20 ගහනවා. ඇටි පැටිද මොකක්ද එකක් ගහනවා. ඒක ගහලා ඒ අන්තිමට ආපු එක්කෙනා තමයි ආ. ඊරෝස් එයා වල්ලගෙන යාට තඩි බාන පිටට. මන්ද අපි කරේ එහෙමයි මන්ද අනිත් අය කොහොමද අර 990 ගණන් වල එහෙම තමයි වාත පිට කරපු කෙනාව අල්ලගත්තේ. දැන් නම් මැෂින් එකක්වත් තියෙන්නේ නැහැ. තාක්ෂණ දියුණුව නිසා කොහොම හරි මේක වහගෙන ඉන්නනේ. වහගෙන ඉන්නවා. කොච්චර වහගෙන හිටියත් කොහෙන් හරි මේව පිට වෙනවා. දැන් අපි ගමු හොඳ කොළඹ හතේ නෝන කෙනෙක් කොණ්ඩේ ටින්ට් කරලා පාට කරලා ඇහි බයි මම ගාන්ට ගාලා තොල් දෙකේ පාට ගාගෙන මූණත් පාට කරගෙන හොඳ අඩි උස සපත්තු දාලා පොට සායා ඇඳලා ඉන්නවා. මෙහෙම යන නෝනට අන්තිමට අජීර්ණ කියලා වමන යනවා. මහපාරේ වමන යනවා. දැන් වමනේ සුවඳයි. නෝන නම් ලස්සනයි වමනේ සුවඳේ. නෑ අර ලස්සන නෝනට වමනේ ගියාම ඒකත් දුගඳයි. අසුබයි. දැන් කවුරු ලං වෙනවද? අනේ නෝනගේ වමනේ අත ගෑවස්සපයි කියලා එහෙම යන්නේ නෑ. ඇඟට දැම්මොත් වමනේ ටික බස් එකේදී කවුරු හරි එම් බස් වල යනකොට ওই වීදුරු ඇරගෙන සමහරව වමනේ දානවා. අපි පයින් යනවා මෙලෝ දෙයක් දන්නේ අපි කොහොමදයි කියලා. ඔළුවේ ඉඳ වමනේ නෑ වෙන්න බැරිද? පුළුවා වෙන්න පුළුවන්. නගරේ කොහේ කොහේ හරි යනකොට දැන් බස් එකේ වමනේ දාන මිනිස්සු අනතුරු අඟවල බෙල් ගහලා දාන්නේ. තප්පරෙන් දැම්මා. අපි යටින් ගියා. ඔළුවේ ඉඳන් නෑ වුණා. සැපයිද? ගඳයි තමන්ගේ නම් ටිකක් හරි වසන්න දෙන්නවා මේ අනුන්ගේ කොයි වචන ජරාව මගේ දැන් පාට කරපු ඔක්කොම ඉවර නේද ඉවරනේ ආ ඔය දෙපැත්තෙන් මේ යනවා එහෙනම් මේ නෝන හංගන් ඉඳලා තියෙන මොනවයි මේක ඇතුලේ ආ ජරාවක් ඒ ජරාව දැක්කේ නේද සක් කට ඇරගෙන සමහර මිනිස්සු ඉන්නේ අනේ හැඩයි ලස්සනයි ඒ කිය සමහරට මුලා වෙලා දුකට වැටෙනවා නමුත් ඔය පාට කරපු රූපය ඇතුලේ තියෙන්නේ මොනවාද ගඳ ගහන ඔන්න ඔය වගේ ස්වරූප තමයි තියෙන්නේ. ඉතින් පිටින් සැපයි ඇතුළ දුකයි. අපි සැපෙන් ඉන්නවා කියන්නේ මේ පිට බල බල ඉන්නවා. පිට ලෝකේ අතගා පිට ලෝකේ විඳගෙන ඒ පිටින් පේන එකම විඳගෙන පිටින් දැනෙන දේම විඳගෙන ඉන්නවා මිසක් අපි ඇතුළත් ගැන හිතන්නේ නැහැ. ගැඹුරක් හිතන්නේ හෙටක් ගැන හිතන්නේ නැහැ. දැන් මේ තියෙනකේ අපි කොහොමද ලැබෙන දෙයක් විඳගෙන සැපනම් සැප විඳගෙන ඒකට ගුලි වෙලා ඒ මැත්තේම ඉන්නවා මිසක මේක දුකයි කියලා හිතන්න අපි පුරුදු වෙලා නැහැ. ඒ නිසා පිටින් බලනකොට ලෝකෙ දිහා කොහොමත් සැපයි වගේ පේනවා. දැන් පාරේ යන අය දිහා බලමු අපිට උනත් පේන්නේ සැපෙන් යනවා ඇති කියලා. ඒ යාළුවා ඉතින් බොහොම අහලස්සනට හැඩට යනවා විතරනේ hina vi inna balu balmata sapai namuth oka asse mokak tiyenne dukak tiyenne ena budurajanan wahanse ai duka genama kiyuwe loke tiyenne duka vitarakma nisa ai sapana
තියෙනවා තාවකාලික වූ සැප. දැන් අපි හිනා වෙනවා. මේ හිනාවත් එක්කම තමයි කඳුල එන්නේ. අඬන එක පටන් ගත්තේ. හිනාව පටන් ගන්නකොටම දකින්න ඕනේ හිනාව දුකයි. ඔය හිනාව අග අන්තිම දා තියෙන්නේ මොකද්ද? කඳුලක්. නැත්තම් හැඬීමක්. නැ හැඬීම පටන් ගත්තේ හිනා වෙනකොටම. මරණය පටන් ගත්තේ ඉපදෙන කොටමයි. වෙන්වීම පටන් ගත්තේ හමු වෙන දවසේමයි. හමු වෙච්ච මුල්ම දවසේ තමයි දුක් විඳින්න පටන් ගත්තේ. වෙන්වීමේ දුක ආරම්භ වුණා හමු වෙච්ච දවසේදීම. තේරුණාද? හමු වුණේ යම් දවසක, එදා තමයි දුක පටන් ගත්තේ. හැබැයි එහෙම කිව්වට සම්මුතියක පේන්නේ නැහැ. කොහොමද පේන්නේ? හමු වුණා නම් සැපයිනේ. තමන් කැමති කෙනෙක්ව හමු වුණා නම් සැපයි. අපි හිතමු හමු වෙන්න යනවා කවුරු හරි තමන් කතා බහ කරලා හිතවත් වෙච්ච යාළුවෙක්ව. ගිහින් පැයක් විතර කතා කර කර ඉන්නවා, ඉඳලා එන්න වෙනවා ආයෙත්. දුකද නැද්ද? නම් පටන් ගත්තේ කොයි වෙලාවෙමද දුක? හමු වෙච්ච වෙලාවෙම. හැබැයි සම්මුතියෙන් කියන්නේ ඒකට මොකද්ද? සැපයි කියලා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? දුකයි කියලා. දැන් ඔබ හුස්ම ගන්න, ඔබට හුස්ම ගන්න එක දුකක් කියලා තේරෙනවද? හිතෙන්නේ නැහැ නේද? නමුත් ආරයන් වහන්සේලා ධර්ම අවබෝධ කළාට පස්සේ කිය දේශනා කරන්නේ හුස්ම ගන්න එක කරදරයක්, වදයක්, දුකක්. දැන් ආනාපාන සතිය වඩනකොට මේ හුස්ම ගැන ස්වභාව අවබෝධ වෙනවා. හුස්ම ගන්නකොට බඩ පිම්මෙනවා. බඩ ඇකිලෙනකොට හුස්ම පිට. දැන් ওই දෙකම අපිට කර්මස්ථාන දෙකක් නේ. බුරුම භාවනා ක්‍රම දෙකක් නේ තියෙන්නේ. එතකොට බුරුමේද තමයි ඔය කමඨහන් වල අන්තිම විස්තර ඉතුරු වෙච්ච රටනේ බුරුමේ. ඒතර භාග්‍යතුන් හස් දීපු කමඨහන් දෙකක් ඔය. එකක් සමතේට ගන්න පුළුවන්, අනිත් එක විදර්ශනාවට ගන්න පුළුවන්. එතකොට මේක අපි බලනකොට තේරෙනවා මේකක් දුකක්. ඇයි ඉවරයක් නැහැ? ගන්නවා, හෙලනවා, ගන්නවා, හෙලනවා. මේක අවසන් වෙන්නේ හිත නිරුද්ධ වෙච්ච දවසට. ඒ කියන්නේ මරණයට. මරණ දවස, මරණ මොහොතට. නහ හුස්ම පව දුක නම් අනිත් සියල්ලම දුකයි. දැන් බලමු මොනවද අපිට තියෙන දුක් ටික කියලා. නිකන් අපි එකින් එක බලමු, නැත්නම් අපිට වැටහෙන්නේ නැහැ. මොකද අපි ප්‍රඥාවට අඩු නිසා අර කෙලින්ම සබ්බේ සංඛාරා දුක්ඛා කිව්වට දුක තේරෙන්නේ නැහැ. ඔබ gederedi කරන ක්‍රියාවලිය පොඩ්ඩක් අපි නිකන් සරලව ගමු. ඔක්කොම නෙවෙයි, එක එක කරගෙන අස්සෙන්න පුළුවන්. උදේ නැගිට්ටකම මොකද කරන්නේ? වැසිකිලි ගැසිකිලි යනවා නයිවට ගිහිල්ලා. ඒකත් දුක නෙවෙයි. ඒක උච්චාව පස්සාව කම්මේ සම්පජාන. ඒක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. අපි හැමෝම යන දෙයක් නේ. ඒතකොට ඒක ඒ කර්මයට කියන උච්චා කර්ම පස්සාව කර්මය. ඒක සම්පජානකාරිය කරන්න ඕන එකද? මොකද සම්පජාන? ආහාර ගත්තා, ජීර්ණය වුණා, ඒක පිරුණට පස්සේ ඉඩ මදි වෙනකොට මේකෙන් බැහැර කරන්න ඕන. සුදුසු ස්ථානගත වෙලා මේවා බැහැර කරන. මේක සැපක් වෙන්න පුළුවන්ද දුකක්ද? මොකද්ද කියන්නේ? සැපයි කියන එක පොඩ්ඩක් අත උස්ස. මේක කරන එක නෑ, කවුරුත් නෑ. දුකයි කියන අය කවුරුත් ඉන්නවා. ඒක තේරෙනවා. ඊට පස්සේ දත් මදිනවනේ. බුරුසුවෙන් හරි, නැගිල්ලෙන් හරි, අඟුරු ටිකක් දාගෙන හරි නේ. ඇයි දත් මදින්නේ? දත් නොමැද්දොත් දත් නරක් වෙනවා, කට ගඳ ගහනවා, පාරේ බැහැලා මිනිස්සුත් එක්ක ඉන්න බැරි වෙනවා. ඒ නිසා දත් මදින්න ඕනේ. මදිනවා. ඒකත් සැපද දුකද? දත් නොමැදින්න ලැබුණා නම් ගඳ නැතුව නැමකුත් වෙන්නේ නැහැ. එහෙමනම් සැපයි නේ. නැත්තම් මුකුත් කරන්න ඕනේ, දත් මදින්න ඕනේ නැ, මොනවද දන්න ඕනේ. දැන් දිව්‍ය ලෝකෙ එහෙමනේ. එතකොට ඒක ටිකක් දුක අඩුයි. දැන් අපිට හැමදාම ඕක මදින්න වෙනවා. උදේටත් මදිනවා, රැටත් මදින්නවා. දැන් දත් නරක් වෙනවා. දොස්තර මහත්තයා ළඟට ගියාම මොකද කරන්නේ? දත් දොස්තර දත ගලවනවා. කොහොමද ගලවන්නේ? බෙහෙතක් විදිනවා. පිරිවැටෙන. ඊට පස්සේ ගහනවා මිටියෙන්. මොන මිටියද? යකඩ මිටියද? ওই දොස්තර මහත්තයා ගාව දත් ගලවන මිටි තියෙනවා, පොඩි පොඩි ඒවා. එයින් එහෙකින් ගහලා අර අඬුවෙන් අල්ලලා ඇදලා ගන්නවා නේ.
දැන් දුකද සැපද? දුක්කයි. දත් සැපයි කියලා නේතුනේ ලැබුණම්. දත් කියති සාමාන්‍යයෙන් 32ක්තිය. දැන් කීයේතිය? 22යි 12යි. සමාරයි දත් දෙකක්වත් නැතුව ඇති. බොරු දත් දාපු අය අත උස්සන්නකෝ තහුව වෙනවනේ. එපා එහෙ නයික හොඳ නෑ පවුනේ. එන හිනා වෙනකොට තේරෙන්නේ නැහැ. හැබැයි බොරු දත් දැම් දත් සෙට් පිටින් දානවනේ. දැන් අපේ ඉන්න සාරණාස කෙනෙක් දත් එකක් කරන්නේ නැහැ. හැබැයි මෙයා කුටියෙන් එළියට එනකොට දත් 32ම තියෙනවා. ඊට පස්සේ ඒ වීදුරුවක් අරන් ගියාට පස්සේ ගලවලා දානවා එකට. සමහර දත් ටික ගිලෙන්නත් පුළුවන්. අමතකද? වතුර වීදුරුව කියලා බිව්වොත් එ එක්කෙනෙක්ගේ දත් දැන්න වැඩන ඉඳුල් භාජනයට. දැන් ඉඳුල් දාන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ ඉතින් වෙනදර නම් දායක වෙනකොට දත් සෙට් එක දාගෙන තමයි එළියට එන්නේ. අපි හෝ දැන් දත් කො? දත් ටික නිදුල් භාජනයේ කුවා. දැන් ගන්න. එහෙම විසි කරා. දැන් දත් තියෙනකොටත් දුකයි. දත් නැති වුණාම දුකයි. දුකෙන් තොර තැනක් තියෙනවද? නැහැ. දුකෙන් තොර තැනක් නැහැ. කෙස් තියෙනකොටත් කරදරයි, නැති වුණාමත් ප්‍රශ්න. දැන් අපේ මහත්තයට කෙස් නැහැ, මටත් නැහැ. නමුත් මං හිතනවා යම් කිසි සැපයක් විඳිනවනේ. පීරන්නේ නැහැනේ, උකුරන්නේ නැහැනේ. උකුණේ කල්ල දාන්නවනේ මැදට. උකුණු නැහැ. දැන් ස්ට්‍රීන් මොකද වෙන්නේ? ස්ට්‍රීන් කොණ්ඩේ දිගයි. නැද්ද? දිගයි. පීරන්න ඕනද නැද්ද? පීරන්න ඕනේ නැහැ. ඕන. නෑවට පස්සේ වේල ගන්න ලේසිද? නෑ. අපේම නෑවට පස්සේ වේලන දේ කුන්නේ, අතුල්ලන දේ කුන්නේ කොහොමත් එකයි. කාන්තාවන්ගේ කොණ්ඩේ වේලන්නත් ඕන. ඔගේ උකුණු ඉන්නවද නැද්ද? හොඳට පිරිසුදු හිටියේ නැත්තම් උකුණුත් බෝ වෙනවා. උකුණු බෝ වුණාම ඊටත් වඩා කරදර. කොණ්ඩේ කාතකින් සැපක් කියලා හිතනයි. මේක දිගට තිබුණම ලස්සනයි, මේක දිග නම් කට්ටිය බලයි, මේක හැඩ කරන්න ඕන, එහෙම හිතනවා. ඔය සැපයි කියලා ගත්ත කොණ්ඩෙම නේද දැන් දුක වෙලා තියෙන්නේ? කාටද? තමන්ට. දැන් බලන් ඉන්න ඇට ටික සැපයි වගේ තමයි. නමුත් අයිතිකාරයට කොණ්ඩේ දුකයි. ඒක පවත්වන්න ඕන. ඒක ෂැම්පු වර්ග ගන්න ඕන, කන්ඩිෂනර් වර්ග ගන්න ඕන, බෙහෙත් වර්ග ගන්න ඕන. කොණ්ඩේ වැවෙන්න මොන හරි තියෙනවා. දැන් විතර මදි දැම්ම ඔක දික් වෙනකොට විතර කඩලා දානවා උකුරට. නේද? දාලා අතුල්ලගෙන ඉන්නවා පැය ගණන්. එක එක බෙහෙත් තියෙනවා. ඉතින් මේව ගාගෙන මේක වවාගෙන බලාපොරොත්තු වෙන්නේ අනේ සැප විඳින්න. හැබැයි බලනකොට මහා දුකක්. දැන් ළඟදී ආරංචි වුණා මොකද්ද වටක්ක තම්බල ගෑවම සුදු වෙනවයි කියලා තියෙනවා. කවුද? ඇස්සේ මොකද කරන්නේ? වටක්ක තම්බනවා, බ්ලෙන්ඩර් කරනවා, අරන් ඕනේ ගාගෙන ඒක වේලෙනකම් පැයක් විතර ඉන්න ඕනේ ඇස්පියාගෙන. සැපයි. ඔය මේ අන්තර්ජාලේ වීඩියෝ තියෙන සුදු වෙන ක්‍රම. දැන් බැලුවම පස්සේ ඒ උන්දල කරණේ බැලුවම hina යන. මොනවයි කරන්නේ? ගාන්න නැති જાතියක් නැති තරම්. දැන් ඔක ගාලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සුදු වෙන්න. ඊට පස්සේ මේ මෑතක තිබුණා චීනෙන් ගෙනාපු ක්‍රීම් එකක් තිබිලා තියෙනවා 5000කට කොහෙදනේ. මට මතකද නැහැ ගාන. මම මේ අහලා දැනගත්තේ මාත්. ඒක ගානව මූණේ. මූණේ ගෑවම පුදුම විදියට සුදු වෙනවා. හැබැයි අත්වල ගන්නෑ. කොහෙද ගන්න? මූණි විතරයි. දැන් බලන්නේ මූණ විතරයි කියලා නිතන් ඉන්නේ. ෆොටෝ ගහනකොට නම් ප්‍රශ්නයක් නෑ. අත් දෙක යටින් තියාගෙන මූණ විතරක් ගහ ගන්න කොහොම හරි. මනමාලය යනවා බලන්න. මනමාලිගේ මූණ සුදුයි, අත් කළු. දැන් මනමාලය සතුට වේද අපහැදේ? බය වෙනවා. ඇයි ඉතින්? එක පැත්ත අසුදුයි ලඩක් දාන්නේ නෑනේ. අර ජපන් කපරද මොනවද තියෙන්නේ? කබර හැදලා දාන්නේ මූණ විතරක් සුදුයි, අත් දෙක කළු. එතකොට මේ ඔපය හදන්න අච්චර මහන්සි වෙලා එක එක ಜಾති ගාගෙන විඳින්නේ මොකද්ද? දුකක්. ඒ නිසා උපාසකම්නේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඉතින් තියෙන තත්ත්වෙන් හිටියත් කමක් නැහැ. ඒත් ඕමත් දුකේකේ ඔය අංගෝපාංග ගන්න ගියාට පස්සේ දුක තවත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. දැන් ප්ලාස්ටික් සැත්කමක් කරන්න ගිහපු දොස්තර නෝන කෙනෙක් රත්නපුරේ පසුගිය අවුරුදු දෙකකට විතර කලින් මට මතකයි මලක් ලස්සන වෙන සැත්කම කරේ. අන්තිමට විස වෙලා ජීවිතෙන්න හදපු ලස්සන බලන්නවත් බැරි වුණා.
ඒක එනිසා එක දෙයක් තමයි සබාදහමෙන් ලැබිච්ච දුක විතරක් අපි බාරගමු. අලුත් දුක් ආයකතු කරගන්න ওই කොණ්ඩේට එක එකව දාගන්න අවශ්‍යතාවය නැහැ. දැන් ඉස්සර අම්මලට කොණ්ඩේ කොට වුණාම මොකද්ද කරන්නේ? කඩෙන් ගේන එකක්. මොකද්ද ඒක නම? ආගල යර කෑව කියලා කියන්නේ කොණ්ඩේ වදිනේ. ඔව්. කියන්නේ ගුණා කාලා හවරිය කාලා කියලා කතා. දැන් හවරි නැහැනේ. ඉස්සර තිබුණා. ඒ කියන්නේ අපේ පැරණි ආච්චිල හැම ඔය ගමනක් යනකොට උඩට කරලා බැඳගෙන යනවා. බොරු කොණ්ඩයක්. ඒකට කිව්වා හවරිය කියලා. මේකත් මොකද්ද? බොරුවක් සහ දුකක්. දුකක් තියෙනවා. කොණ්ඩේ තියෙද්දි දුකයි, නැති වුණාමත් දුකයි. දත් තියෙද්දි දුකයි, දත් නැති වුණාමත් දුකයි. ලස්සන වුණාමත් දුකයි, කැත වුණාමත් දුකයි. සුදු වුණාමත් දුකයි, කළු වුණාමත්. ඒ සුදු වුණාම මොකක්ද තියෙන දුක? ගොඩාක් අය පස්සෙන් එනවා නේද? විස්තර හොයනවා වැඩි අපේ. අපි ගැන අවධානය යොමු කරනවා. එතකොට ඒකත් වාදයක් වෙනවා. නිදහස නැති වෙනවා. මූණ කැත වුණාම තියෙන දුක මොකක්ද? කවුරුත් මා දිහා බලන්නේ නැහැ. කසාදයක් කරගන්න ආස වුණත් කරගන්න මනමාලයක් එන්නේ නැහැ. එහෙනම් ඒකත් දුකයි, මේකත් දුකයි. එතකොට දැන් ගෙදර වැඩපිළිවෙලේ මූණ හොදලා ඊට පස්සේ උපාසකම් වලන හාල් එහෙම ගරාගෙන එළවලු ටික කපාගෙන නේද කුස්සියට වෙලා ඔන්න කෑම හදන උපාසක මහත්තුරු උදෑසනින් නැගිටලා අර ටිකම කරගෙන වැරට යන්න ලෑස්ති වෙනවා. නැත්නම් උදැල්ල කරේ තියන් කුඹුරට යනවා. දැන් මේවා සැපද දුකද? මන් දන්නේ. කරන එකෙන් දුකයි. හැබැයි නොකර ඉන්නත් බෑ. කරන්නත් වෙන. හැමදාම උදේට තේබුණොද නැද්ද? තේබුණා. හදනවා. හවසටත් තේ හදනවා. ඉවර වුණාද? දැන් ඊයේ වේව නිසා අද තේබුණ නැද්ද? නෑ. ඊයේ කෑව නිසා අද කන්නේ නැද්ද? ඒත් නෑ. කන්නත් ඕන. තේබුණා ඕන. මේ සියල්ලම කාය පටිජග්ගන දුක්ඛේ වශයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම විස්තර කරලා තියෙනවා. මේ කයක් පරිහරණය කිරීමේ දුක. කයක් ලැබුණ නැත්තම් ඔය දුක තියෙනවා. දැන් මේ කියන ඔබට දැන් තියෙන මේ මට තියෙන මේ කය මට ලැබුණේ නැත්තම් මට මේ කයේ දුක ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක පරිහරණය කරන්න උත්සගෙන ගමන් යන්න, වාඩි කරන්න, හිට ගන්න, ඇවිදින්න, නිදා ගන්න කියලා දෙයක් නැහැ. දැන් මේ උපාසක උපාසිකාව දැන් පැයකට ආසන්න වාඩි වෙලා ඉන්නේ. දැන් මොකද ඒකත් දුකයි. දැන් එතන හිටගන්න නැත්තම් හොඳයි. එහෙමද? ඔය හිටගන්න නැත්නම් හොඳයි කියලා හිතනවනම් සාදුකාරයක් දෙන්න. ඒ අය දැන් හිටගන්න බලන්න හිමීට නැත්තම් අමාරුයි. හිටගන්න. ඔව්. හොඳයි. හිටගෙන බලමු මොකද ඒක දැපද කියලා. දැන් ආරම්භ වුණා. හිටගත්තුකම අයිමත් දුක. තවටයකින් කියනවා ඔන්න දැන් හිටගත්තා. අපි දැන් හිටගන්න භාවනාවකුත් දුන්නා නේ ඉරියාපත. හිටගන්නේ කවුද? සත්‍යයක් නෙවෙයි, පුද්ගලයක් නෙවෙයි, නාම රූප දෙක. දැන් මේ ඉරියව්වත් සැපද දුකද? එකපාරට තේරෙන්නේ පටන් ගන්නකොට දිනා සැපයි වගේ. අය අරක ටිකක් දිගාර ගන්න ලැබුණනේ. දැන් මම තව පැයක් කොහොමද ඉවුවොත් එහෙම? ඒකත් දුකනේ. හරි. එහෙමනම් මේ සිව්විරියවම දුකයි. අද ඉතින් මූණ බැලුවද එච්චර ලස්සනක් හැඩක් පාටක් පේන්නේ නැහැ. මොකද මාත්‍රිකාවම දුකනේ. දැන් මූණත් දුක් මුසු වෙලා තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මොකද මෙවැනි මාත්‍රිකාව කතා කරනකොට කොහොමත් දුක තමයි. මේව hina වෙන්න පුළුවන් මාත්‍රිකා නෙමෙයි. hina වෙනවන අපිටම තමයි අපි hina වෙන්න ඕනේ. අනේ මේ අපි විඳින දුකක් මේ ලෝකෙ ඉපදිලා. දැන් මේක නැති කරගන්න අපි මේක මොකද කරන්නේ? කය නැති කරගන්න. එහෙනම් ඉක්මනට මැරෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන අපි මැරෙන්න ඕනේ. එහෙමද? ඈ නෑ. කෝච්චියට බෙල්ල තියනවද? බෑ. උපදීම නැති කරන්න. දැන් ඉතින් ඉහළ දේවාලයට පතනවා. අනේ දෙවියන් වහන්ස මං ඉපදීම මට දුකයි. ඒ නිසා ඔබ වහන්සේගේ බැල්ම ඉහළලා මේ ආත්මෙන් පස්සේ මාව උපද්දවන්න
එපා කියලා පතනවා. ලැබෙනවාද? ලැබෙන්නේ නැහැ. එහෙනම් මාර්ගයක් පාරක් හොයාගන්න ඕන. ඒකම මාර්ගය තියෙන ඒකායන ඔයම් වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. සත්වයාගේ නිවන පිණිස එකම මාර්ගය තියෙන මොකද්ද? චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මාර්ගය. ඒ මාර්ගයේදී හම්බ වෙන සම්මා සතියදී මෙන්න මේ සතර සතිපට්ඨාන. දැන් මේ කියන දුක් රස අපි දැන් දැක්ක ටිකක්. ඔක්කොම දැක්කේ නැහැ. චුට්ටක් කතා කරමු. දැන් කමටහන ඔක්කොම ඔබට පුළුවන් හැම ඉරියව්වක්ම හැම දෙයක්ම දුකයි දුකයි කියලා හිතන්න. දැන් කොහොමද භාවිතා කරන්නේ? පාර යනකොට දැන් දකින රූප කොහොමද හිතන්න ඕන? අදින් පස්සේ දකිනකොටම දුකයි. නැට වාහන දකිනවා ඒත් දුකයි. ගෙවල් පේන දුකයි. කඩවල් පේන දුකයි. තව නොයෙක් දේවල් ඔබට පෙනෙයි ඇස් දෙකට. ඇස් දෙකට පේනේ වසියල්ලම ඔබ දුකයි කියලා වඩන. කන් දෙකට ඇහෙනේම ශබ්ද ඒවත් දුකයි. නායට දැනුනොත් එහෙම ගඳක් සුවඳක් ඒකත් දුකයි. රස කෑමක් කන ලැබුණොත් රස විඳිනකොටම තමයි දුක විඳින්න පටන් ගත්තේ. ඒකේ අවසන් වෙනකොටම දුකයි. ඒ කෑම අවසන් දුක වැඩි. ආයි එහෙම කෑමක් කවද කන්න දෝ කියලා දුක හිතේ හට ගන්නවා. නැට වැඩියෙන් කෑවොත් ඒ දුක. අඩුවෙන් කෑවොත් නොකා හිටියොත් ඒ දුක. කන්න වුණත් ඒ දුකයි. ඇයි කන්න නම් දුක මොකක්ද? කොහොමත් හදාගන්න එපා. අපිට වගේ දාන කෙනක් දෙන්නේ නැහැ. හදන්න ඕන ඉස්සෙල්ලම. හුයාගන්න එපා. හුයාගෙන ඔක බෙදාගන්න එපා. බෙදාගෙන අති අනන්නේ ප්‍රතේ ගෑවෙනවනේ. අනල කට අරින්න ඕන. කටරයිම දෙනලා දාන්න ඕන. අය හපන්නත් ඕනේ. ඉබේට ඊට පස්සේ නිකන් දේ මේක ඇතුළට යන්නත් ඕන. කෙලයි සෙමයි පිටයි එකතු වෙලා ඇතුළට ගිහිල්ලා ජීර්ණය වෙලා එතනින් අතර වෙන්නේ නැහැ. අරකෝ වැසිකිලි ගැසිකිලි කිසයි අයිත් කරන්නේ. ඔය නම් කෑම කන එකත් සැපක් වගේ වෙනවට දුක වෙන රස දුකක්. පහස සුව පහසක් ලැබෙන බොහොම සැපෙන් ඉන්න ලැබෙනවා. ඒක නැති වෙනවා ආයෙත් දුක වෙන විඳින කන් සැපයි නැති වුණාම දුකයි. නමුත් පරමාර්ථ වශයෙන් ගත්තොත් විඳින සැපේ සොනේ පවා දුකයි. පහස විඳින සොනේ පවා ඔය අරමුණු පහම විඳින සොනේ පවා දුකයි. පීඩාව. ඇයි ඒ සඳහා වෙහෙසෙනවා කය සිත දෙකම. දැන් අවසාන වශයෙන් ගත්තොත් මේ සියල්ලේම ස්වභාවය වන්න කියන දුක. දැන් දුක වෙලා නම් තියෙන ඔය ඉරියව්ව මොකද කරන්න ඕන? සාදුකාරයක් දීලා ආයි වාඩි වෙන්න ඕන. අමාරු. ඒ දැක්කනේ කලින්ම වාඩි වුණා. දුක වැඩි වෙලා. ඉතින් අනිත් අයට දුක නම් ඔන්න වාඩි වෙන්න පුළුවන්. හරි. නේද සාදුකාරයක් දෙන්න. ලක්ෂණ අතර උපතය උපචය සන්තති ජරතා නිච්චතා. ඉතර මේ ලක්ෂණ රූප හතර නැත්තම් ස්වභාව හතර ඉපදෙනවා පවතිනවා ජරාවට යනවා අනිච්චතාවයට පත් වෙනවා. හිටගෙන වැඩි වෙලා හිටියේ නැහනේ. ටිකක් ඉන්නකොට අකුල් දෙකට බර එනවා කොහොමත්. දැන් බර යන එක පැත්තකට. ඒක ටිකක් හොඳයි. ඒකට කුෂන් එක වගේ තියෙනවනේ ටිකක් හැදිලා තියෙනවනේ. ඒක සබාදහම හදලා තියෙන්නේ වාඩි වෙන්නම තමයි. නමුත් කකුල් වලට එහෙම නැහැ. දැන් බස් එක යනකොට හිටගෙන යන්න උනොත් මොන දුකද? 30 ඉඳන් පොඩි දුරක් නම් කමක් නැහැ. කතරගම ඉඳන් කොළඹට හිටගෙන යන්න උනොත් ජයිද? මගදීම වැටෙනවනේ. ඔය තරම් අමාරුයි. ඒ දුක. මේව ජරතා තමයි ජරාවටපත් වෙලා තියෙන්නේ. ජරාවට යමින් ඉන්න ජරාව ආරම්භ කරපු අයත් ඉන්නවා අතරින් පතර මට පේනවා. දැන් කොණ්ඩේ කළු අයත් ඉන්නවා. ඒ කියන්නේ උපතී ඉඳන්ම ජරතාව තියෙනවා. ප්‍රකට නැහැ. ප්‍රකට වෙලා තමයි දැන් ඉන්නේ. දැනොත් ඉතින් සසර සැපයි කියලා හිතනවා නම් ඒක ඒ වගේයට රොක්කකුත් අනින්න ඕන අතගාලා ඔළුවට. ඇයි මෙච්චර වෙලා සැපයි කියලා හිතන් ඉන්නවනම් තව කොහොමද තෝරලා දෙන්නේ නේ? ඔය සම්මෝහයනදී මෝහය මුලාවනදී දැන් අපි දන්නවා 60-70 පැන්න සමහර අය කියන මේක බෑ අපහරින්න වැඩ තව දුරටත් කරගෙන
යන්න මේක මැරෙනකම් අපි ඉන්න ඕන නේ. සමහර අයගෙන අපි සැරයට යන නතර එකට යමු කියලා නේ කියන්නේ. හැරෙන ඈ ආ මහත්ය කියනවා නිවන් දැකලා බෑ. ආයි ඉපදෙන්නේ නැති වුණොත් සැප නැහැ. ඔව් සැපේ තරම් පේන පිළිකාවක් වගේ හැදුණ දවසට ජීවිතේ සැපේ කොච්චරද කියලා. නෑ එහෙම කියන්නේ මහත්ය මොකද තාම අර ලොකු දුකක් තාම වැටහිලා නෑ. ඔක විඳින්න ඕන. ඒක අනතුරක් වෙන්න ඕන. අතප්පයක් කැඩෙන්න ඕන. එක්තැන් වෙන්න ඕන. අර පිළිකාවක් හරි වකුගඩුව මාරුවක් හරි හැදෙලා දැන් මරණය පෙනිපෙනී ඉන්නේ. දැන් කවුරුත් වකුගඩුවක් දෙන්නේ නැහැ. ඒ පත්තරෙත් දානවා පාරෙත් යනවා දැන් නීම් දානවා හාමුදුරුවෝ ඔක්කොටම කතා කරනවා මොකද හාමුදුරුවනේ වක්කොඩු දෙන්නේ සාමාන්‍ය කොහොම වක්කඩුව දෙන්නේ නැහැ බලන් ඉද්දෙද්දි මිනිහා මැරෙනවා ආන්න එහෙම වෙනකොට ටිකක් හරි තේරෙනවා මේක සසරේ යන එක භයානකයි කියලා දැන් හොඳට සැපට ටිකක් ඉන්න කාලෙදී ඔක තේරෙන්නේ ඒකනේ විශේෂයෙන් තරුණ වයසේ දුක වැටහෙන්නේ නැත්තේ දැන් තරුණ තරුණියන්ට කොච්චරකවත් දුකයි කියලා ඒක තෝරගන්නම අමාරුයි මොකද එයාගේ සංවේදනා වැඩි ආස්වාදනය වැඩි වේගෙත් වැඩි. දැන් රූප හොඳට පේන නිසා රූප බලන්න පුළුවන්. දැන් අසනීප තුනටි අමාරුවේ කකුල් කැක්කුම් හන්දිපත් උදා තරුණ වයසේ නැහැනේ. නේද? ඒ නිසා හොඳට මේ දේවල් විඳින්න පුළුවන්. දැන් මේ උපාසක උපාසිකාවන්ට එක එක අමාරු තියෙනවා. නේ? පීනස තියෙනවා. සෙන් අමාරුව තියෙනවා. වාත අමාරුවත් තියෙනවා. අතපය හිරිවැටෙන ගතියත් තියෙනවා. වාඩි වුණොත් නැගිට්ටු ගන්න අමාරු සමහර අය. නැගිට්ටෙවොත් ආයි වාඩි කරවන්න ඕන. ඇවිදින්න බැරි අය ඉන්නවා. ඒතර ජරාවට පත් වෙනකොට දුක පේනවා සාමාන්‍ය. ප්‍රඥාව ටිකක් හරි තියෙනවා නම් පේනවා. ඉතින් ගොඩාම ප්‍රඥාව නැති කෙනා ඒත් හිතනවා මේක හොඳයි. ආයි නැවත නැවතත් ඉපදිනවා නම් සැපයි කියලා. ඒතර නිවනට එයා කැමති නැහැ. එයා මොකේදද කැමති? සසරට කැමති වෙනවා. එහෙනම් බහුතරයක් ලෝකේ ඉන්නේ සසරට කැමති අය. නිවනට කැමතිය ඉතාම සුළු පිරිසයි ඉන්නේ සකුන්තෝ ජාලමුත්තෝ අප්පා අප්පෝ සග්ගාය ගච්ඡති. ඒ කියන්නේ දැලක් දැම්මම කුරොල්ල ගොඩක් අහු වෙනවා. එක්කෙනෙක් දෙන්නේ තමයි දැලෙන් බේරිලා යන්න ලැබෙන්නේ. ආන්නේ වගේ කිහිප දෙනාටයි සුගතියට නිවනට යන්නට පුළුවන් වෙන්නේ. මේ ඉන්න හැමෝම නිවනට යන්නේ නැහැ ඉක්මනින්. කවදර නිවන් දකින්න? අදාද නිවන් දකින්නේ? නෑ. දැන් මම යෝජනා කළොත් එහෙම මේ උපාසක උපාසිකාවට ඔබ අද රැ ගෙදර යන්න එපා. අද මම නිවන් දකින්න සුදුසු ධර්ම දේශනාවක් පැය 12ක් විතර එළි වෙනකම් කරනවායි කිව්වොත් මොකෝ තත්ත්වේ? ඉන්නවද? ඉන්නයි පොඩ්ඩ අත උස්සලා පෙන්නන්න බලන්න. ඔබට කරගන්න පුළුවන් නේ? ආ ගොඩක් ඉන්නනේ. ඊට ගෙදරින් මොකද වෙන්නේ? ඔව් ගෙදරයි මෙහෙ නතර වෙයවිලා. අපේ නෝන ගෙදරාවේ නැහැ කියලා මහත්ය බය වෙලා එයිද නැද්ද? එන්නේ නැහැ. හරි අද ඉතින් අපි සූදානම් වුණේ නැහැ. මම මේ කියලා බැලුවා මොකද්ද උත්තරේ කියලා නේද? ඉතින් එහෙම කැමතියි කියලා මේ අය කියනවා. එහෙනම් මේ අයගේ උත්සාහය මොකද්ද දැන්? අපි නිවන් දකින්න කැමති. හොඳයි සාදුකාරයක් දෙන්නේ අත උස්සපුවාට. අත උස්සපු නැති අයට මොකද්ද කරන්න වෙන්නේ? එනස සසරෙම යන්න වෙනවා නේද? හරි. එක දවසක් අපිට බැරි නම් මේ කාමය අතහැරගන්න අපි කොහොමද නිවන් දකින්න උත්සාහ කරන්නේ? ඒ නිසා අපි ඒව අත්හරින්න ඕන. ඉතින් ඒ නිසා මේ දුක ගැන අපි අද කතා කළේ උපචය, සන්තද, යරිතා, ජරතා, අනිච්චතා කියලා වචන හතර අභිධර්මයේ ගන්නුව මේ අපේ ජයසේන මහත්මයා මතක් කරලා දුන්නා. ඉතින් ඒක තමයි දැන් වෙමින් උපන් තැන ඊට ජරතාවට යන උපතේ උපචය කියන උපදීමනේ. පහළ වීමනේ ඕන දෙයක පටන් ගන්නම පැවතීම ඊට පස්සේ ජරාවට විනාශයට පත් වීම අනිත්‍යතාවට පත් වීම අනිත්‍යයට පත් වීම. දැන් මේ අනිත්‍යතාවයට පත් වෙනකන් තමයි අපි මේ පවත්වගෙන යන්නේ. දැන් අනිත්‍ය වෙවි තමයි පවතින. වෙනස් වෙවි තමයි මේ. ඒ වෙනස් වීම ඔච්චර තිබුවොත් සිතේ ආයු කාලයේ චිත්තක්ෂණ එක. ඈ සිතේ එකයි. ඒයින් චිත්තක්ෂණ 17ක් ගිය තැන රූපය අනිත්‍යයි. රූප කියන්නේ රූප කලාපයක ආවිෂය තමයි ඒ කිව්වේ. එතකොට ඔයේ තරම් වේගයෙන් අපි දැක්කත් නැත සිතත් කයත් දෙක නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යනවා. දැන් සිත උපාදිතී භංග වශයෙන් නිරුද්ධ වෙලා උපදින්නේ නැද්ද ආයේ? උපදිනවා. කොච්චර කල් උපදීද?
නිවන් දක්නා මොහොත දක්වා. ඒ කියන්නේ පිරිනිවන් පානසනේ දක්වා. රහත් වුණත් ඒත් එහෙමයි. පිරිනිවන් පානසනේ තමයි මේක බංගක්ෂණයට පත්වන්නේ. ආයි උපදින්නේ නැහැ. උපාදයක් නැහැ ආයි. රූප කලාපයත් එහෙමයි. රූප කලාපය පහළ වෙනවා, ජීවත් වෙන තුරු බිඳෙනවා. ඉපදෙනවා බිඳෙනවා නේ. පවතින බිඳ. දැන් මේක පවතින නිසා තමයි අපේ මේ සමක් ඇටසැකිල්ලක් සහිත මස් සහිත මේ ශරීරයක් අපිට පේන්න තියෙන්නේ. දැන් කෙනෙක් මහතර ඉන්නවා. මහතර ඉන්නවා කියන්නේ මොකක්ද? රූප කලාප වැඩි වෙලා තියෙනවා. එයාට මොකක් කරේ අසනීපයක් ඇදලා කන්න බැරි වෙලා එයා කන්නේ නැතු ඉන්න මාසයක් විතර වැඩිපුර. ටික ටික කන. පොඩ්ඩයි කන්න. එක්ක සුබ් බොනෝ එහෙම. අර මහතර පිම්බිලා හිටපු තැනත්තාම පස්සේ මොකද වෙන්නේ? ඉරට්ටක් වගේ කෙට්ටු වෙනවා. දැන් මොනවද අඩු වෙලා තියෙන්නේ? වැඩියෙන් දිවිච්ච රූප කලාප ටික සෑ වෙලා යන්න ගියා. ගෙවිලා ගියා. දැන් ගෙවිලා ගියාට පස්සේ අපිට පේන නම් මේ රූප කලාප අනිත්‍ය වුණ බව අන්න දැන් පේනවා. ඇස් දෙකෙන්ම පේනවා. එනම් මේ නාම රූප ෂණයක් ෂණයක් පාසා බිඳි බිඳි යනවා අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියනවා. ඒ සියලුම සංස්කාරවල ස්වභාවය ඒක තමයි. එන හේතුන්ගෙන් හටගන්න සියල්ලම අනිත්‍යයි. නිවනත් සද්ධර්මයත් නාම සම්මුතියත් අවකාශයත් හැරෙන්න ඉතුරු සියල්ලම අනිත්‍යයි. එන යමක් අනිත්‍ය නම් ඒකට ඇලුනොත් එහෙම වෙනස් වෙද්දි මොකද දැනෙන්නේ? සාමාන්‍ය සරලව සම්මුතියෙන් කිව්වොත් දුකයි නේ. දැන් හොඳට ඉන්න කෙනෙක් කතා බහ කරලා ඉන්න යාළුවෙක් අපිත් එක්ක කතා නොකර ඉන්නවා. මොකක්ද දැනෙන්නේ? දුක දැනෙනවා. වැඩි යොන්න ගෙදර නොනෑ මහත්තයා හොඳට කිරි පැණි වගේ ඉඳලා මොකක් හරි අතපස් වීමක් කළා දෙන්න දෙපැත්තට වෙනවා. මූණ එල්ලන් ඉන්නවා. සැපද දුකද? ඊටාම දුකයි නේ. ඇයි හොඳටම හිටියා. ඒ හොඳට හිටපු තරමටම වෙන් වුණාම දුක වැඩි. එන අනිච්චතාවයට පත් වුණු තැන දුක හට ගන්නවා. එහෙනම් මේ විශ්වයේ අර ධර්මතා ටික හැරෙන්න යමක් තියෙනවද දුක නැති? කිසිම දෙයක් තියෙනවද? තියෙනම් පෙන්වන්න බලන්න පුළුවන්ද? බෑ නෑ ස්වාමීන් වහන්සේ. මේක සැපයි කියලා කියන්න පුළුවන් නෑ. එහෙම කියන්න එකක් නෑ. එහෙනම් මේ රට දුක නම් පිට රට සැපද? නෑ. ඒ දුක. ඒ දැන් ඒ අපි ඒ තැන් වලට ගිහපු නිසා දන්න ඒක ඒ මිනිස්සුත් කියන්නේ දුකයි කියලා. දැන් විදේශවල ඉන්න සුදු ජාතිකයෝ වගේ අයට දැන් ධර්මයේ නැති නිසා අපි ගියපු රටෙත් මානසික රෝහල් වෙනම තියෙනවා. උසස් ආකාරයෙන් තට්ටු ගණන්. ඉතින් ඒවයි සිගරට් බොන ගමන් එළියට එලා අර මානසික රෝගීන් කියනවා ඉන්නවා. ලොකු රෝග නෙවෙයි. නමුත් මානසික යම් දුබලතාවයකින් ඒ අය පෙරෙන සමහර අය තනියෙන් කතා කර කර ඉන්නවා. මොකද කතා කරන්න කෙනෙක් නැහැ සමහර විට. අපිට අපේ පරිසරයට වඩා වෙනස්. තමන්ගේ වැඩක් කරන් පාඩු ඉන්න නිසා කතා කරන්නවත් සමහරට යාළුවෙක් නැති වෙන අවස්ථා තියෙනවා. දරුවෝ ළඟ නැහැ සමහර විට. මොකද ගොඩක් වෙලාට එන්නේ දෙමාපිය වයසටනකොට යාම ගිහිල්ලා වැඩිහිටි නිවාස පදිංචි වෙනවා. මුදලක් දීලා සැපෙන් ඉන්න හැබැයි. නමුත් අර තමන්ට මානසික සුවයක් නැහැ. සැප තියෙනවා බාහිරව. කායික පහසුකම් ටික තියෙනවා ඔක්කොම. වාහන තියෙනවා, පාරවල් හොඳයි, හැමදේම හොඳයි. නමුත් ධර්මය නැති නිසා, මානසික සුවයක් නැති නිසා අපි සැපයි කියලා හිතන මේ හැම රටකම මොනවද තියෙන්නේ? ඒ දුක තමයි තියෙන්නේ. එහෙනම් සෑම තැනම දුකයි, සියල්ල දුකයි කියලා හිතන්න 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 ඔබට සසර මුලා වීමේ ගතිය මොකද වෙන්නේ? අඩුද වැඩිද? අඩු වෙනවා. දුක හිතන්න හිතන්න අඩු වෙනවා. එහෙනම් දැන් හිතන්නේ කොහොමද? සියල්ලම දුකයි. දකින දේ දුකයි, අහන දේ දුකයි, විඳින දේ දුකයි. හිතනකොට හිතන එකත් දුකක්. දැන් කල්පනා කරලා කරලා ඔළුවට දෙන්නත් සමහරට ඔළුව කැක්කුම හදනව නේද? ඒ කියන්නේ හිතුව වැඩි වුණාමත් ඒක දුකක්. දුකක් බවට පත් වෙන. එහෙනම් ඔබ තේරුම් ගන්න කෙටියෙන් සරලව හුස්ම වැටෙන මොහොත පාසා මේ ජීවිතය දුකක්. මේක දුක් ජීවිතයක්. මේක සැප ජීවිතයක් නෙමෙයි. දිව්‍ය ලෝකෙට ගියා. දැන් අපි මෙහෙ කුසල් කරලා පින් කරලා අපි චුත වෙන දිව්‍ය ලෝක යනවා. මේ උපාසිකාව දිව්‍යාංගනාව බවට පත් වෙනවා.
එතකොට උපාසක මහත්තුරු දිව්‍ය පුත්‍රය වෙන සමාඩ සක්විති රජ වෙයි. සක්දෙව් රජ වෙයි. එතකොට ඒෂණේ ලැබෙනකොටම මොකද්ද පටන් ගත්තේ? දුක පටන් ගත්තා. හැබැයි ප්‍රකටව පේනවද දුක? පේන්නේ නැහැ. ඒකෙ සිදෙන්නව පේන්නේ, දත් වැටෙනව පේන්නේ, අර කිසිම බාහිර දුකක් පේන නැහැ. හැබැයි කවදා හරි දිව්‍ය ලෝකෙන් යන්න වෙනවද නැද්ද? 360,000,000 හරි ඉඳලා චුත වෙන්නට අපිට සිද්ධ වෙනවා. නිදාට අපිට දුක හට ගන්නවා, දැවීම හට ගන්නවා. එහෙනම් දිව්‍ය ලෝකයක් චුත වීම තියෙන නිසා දුක, බ්‍රහ්ම ලෝකෙ ඒත් චුත වෙන නිසා දුකක් තියෙනවා. හැබැයි අපි සම්මුතියෙන් කියනවා මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකේ සැපයි. මේ සම්මුතියෙන් හොඳේ පරමාර්ථය. ඊටත් වඩා සැපයි බ්‍රහ්ම ලෝකේ. මොකද කාමයන් නැති නිසා. ඊළඟට සුද්ධාවාස පහට ගියා. දුක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඇයි? රහත් ඵලයට පත් වෙනවා. එහෙනම් මනුෂ්‍ය ලෝකයේ දුක තියෙනවා ඒ ලෝක වලට වඩා. තිරිසන් ලෝකේ ඊටත් වඩා වැඩි. ප්‍රේත ලෝකේ ඊටත් වැඩි. ඒ කියන්නේ කුසගින් ඉන්නේ පිපාසයෙන් අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් දිය පොදක් නැතුව දුක් විඳිනවා මේ ප්‍රේතේ. නිරේයට ගියා. නිරේ දුක පොඩ්ඩක් ගණන් හදලා බලමුද? පළවෙනි නිරේ තියෙනවා යොදුම් 15,000 ගියතන මේ පොළොව යට. ඒකේ නම සංජීව. මොකද්ද නම? සංජීව. ගමෙත් ඇති සංජීවල කට්ටිය. නමුත් මේක නමත් සංජීව තමයි. ඒ කියන්නේ නැවත නැවත ඉපදෙනවා, ජීවත් වෙනවා කියන එක සංජීව. එහේ එක දවසක් යටම දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ. යටම දිව්‍ය ලෝකේ සම්පූර්ණ ආයුෂ අපේ අවුරුදු වලින් 900,000. කීයක්ද අවුරුදු? 900,000. එතකොට ඒ 900,000 එහෙට එක දවසක්. සංජීවට එක දවසක්. එයින් දවස් 30ක් මාසය. එවැනි මාස 12ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 500ක් එහි ආයුෂ තියෙනවා. කොහෙද නරකෙනම? සංජීව. ඒකට තියෙනවා සංජීව, සංඝාත, රෞරව, මහා රෞරව, තාප, ප්‍රතාප, අවීච කියලා. අටමහා. ඒකේ අන්තිම නිරය තමයි අවීචි මහා නිරය. ඒක ගණන් හදන්න බෑ. ඉලක්කමේ කියනවා අන්තකල්ප එකක් ආයුෂ තියෙනවා අවීචි මහා නිරේ. එහෙනම් බලන්න මේ හැම ආකාරයක්ම ගත්තොත් භාග්‍යතුන් වහන්සේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දේශනා කරපු පදේ සත්‍ය දසත්‍යද? සත්‍යයි. එහෙනම් දුක සත්‍යයක්ද නැද්ද? සත්‍යය. දුක්ඛ සත්‍යය. මේ දේශනාවේ කියනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. යම් දවසක මේ අනිත්‍ය බව ප්‍රඥාවෙන් දැක්කොත් අතනි බින්දති දුක්ඛේ. ඊළඟට යා කලකිරනවලු මොකක් ගැනද? දුක ගැන. දුක ගැන කලකිරනවලු. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි නිවන් දැකීමේ මාර්ගය. එහෙනම් ඔබ දැන් කල්පනා කරගන්න අපි දැන් කලකිරලා දින්නේ දුක ගැන නැද්ද? ඔව් ටිකක් තියෙනවා තමයි. තෑම හරියට කලකිරුනේ නැහැ. බලමු කොහොමද කලකිරෙන්නේ කියලා. දැන් ওই සමත භාවන අපි ගත්තොත් ලේසියෙන් එක තමයි අපිට වැටහෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතියේ හුස්ම ඇතුල්ලින් පිටවින් බලලා කාලයක් යනකොට සති සමාධි ඥාන වැඩෙනකොට ආලෝක සංඥාවත් එක්ක සමාධිය තහවුරු වෙනවා. ඒ කියන්නේ එකම අරමුණක හිත පිහිටනවා. මොකද අරමුණ හුස්ම ඇතුල්වීම සහ පිටවීම. ඒකේ හිත පිහිටියට පස්සේ සමාධිය බලවත් වුණා කියලා කියනවා. නැත්නම් අපි කියන ධ්‍යාන මට්ටමටපත් වෙනවා. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන හතරකටපත් වෙන්න පුළුවන් මේ භාවනාවේ. පළවෙනි ධ්‍යාන ලක්ෂණය තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතාව. ඒතර අරමුණුත් එනවා. විතක්ක විචාරය තියෙනවා. ඒ වගේම විවේකයෙන් උපන් ප්‍රීතියයි සැපයයි එකඟ බවයි තියෙනවා. දැන් සාමාන්‍ය වෙලාවට වඩා ලොකු සුවයක් මේ ධානයේ ඉන්න කෙනාට තියෙනවා. මොකද සුවේ? කාමයන්ගේ දුක
මේ ධානයෙන් ඉන්නකම් දැනෙන්නේ නැහැ. කායික දුකවත් දැනෙන්නේ නැහැ. ඒක පළවෙනි ධානය. ඊට දෙවෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර නැති වෙනවා. සමාධියෙන් උපන් ප්‍රීතියත් සැපයත් එකඟ බවත් ඉතුරු වෙනවා. තුන්වෙනි ධානයට එනකොට ප්‍රීතියත් නැහැ. සැපයත් එකඟ බව. හතරවෙනි ධානයට එනකොට සැපයත් නැහැ. එකම දේ තමයි උපේක්ෂා. බලවත් උපේක්ෂා එකඟ බවතිය. දැන් මේ සතර ඉක්මවාගෙන ඉහළට යනකොට බලවත් සමාධියෙන් පස්සේ පුළුවන් නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය විමර්ශනය කරන්න. සාමාන්‍ය ලේසිම දේ තමයි මුළු ශරීරයේම හිසේ පටන් දෙපතුල දක්වා මනසින් බලාගෙන යනවා මේ රූප කලාපවල වෙනස් වෙන ගතිය. ඒතකොට බලවත් සමාධියේදී මේ කයේ ස්වභාවය අපිට දැනෙන්න පටන් ගන්නවා. නලියන ස්වභාව සීත උෂ්ණ වශයෙන් කැසීම් වශයෙන් එක එක දැනීම් වශයෙන් අපිට පේනවා. මොකක්ද දැනෙන්නේ? රූප කලාපයන්හි බිඳි බිඳී යන වෙනස් වී යන ස්වභාව. අන්න එක බලන මොකෙන්ද බලන්නේ? බලවත් සමාධිය ධානයෙන් නැගී ඉඳලා. අන්න එහෙම බැලුවට පස්සේ හොඳට ප්‍රකටව පේන ඇස් දෙකෙන් බලනවා වගේ අර පණුව නලියනවා වගේ මේ රූප කලාව බිඳි බිඳි යන ස්වභාවය. එතෙන්දී පහළ වෙනවා සම්මසනේ ඥානය කියන පළවෙනි විදර්ශනා ඥානය. මොකද ඥානයේ නම සම්මසනේ ඥානය. එතකොට අපි කියන සම්මර්ෂණ කොහොමද සම්මර්ෂණය කරන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා දුක්ඛා අනත්තා. ඔබ තමයි කරන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. නැත්නම් එක පදයක් ගන්නවා. අනිත්‍යයි අනිත්‍යයි. නැත්නම් දුක්ඛයි දුක්ඛයි නැත්නම් අනත්තයි. තුනම ගත්තත් කමක් නැහැ. එතන සම්මර්ෂණය කිරීමේ ඥානයට තමයි කියේ සම්මසනේ ඥානය. එහෙම සම්මර්ෂණය කරගෙන යනකොට ඊට පස්සේ ලැබෙනවා ඥානයක් උදයබ්බය ඥානය. දැන් මෙහෙම කාලයක් කරනකොට මේ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන් ප්‍රඥාව විතරමට තමන්ගේ හැමෝටම එක කාලයක් කියලා කියන්න බැහැනේ. ඒතර යම් කිසි කාලයක ඔබට වැටහෙයි ඉපදෙනවා මේ නාම රූප බින්දෙනවා. උපාද බංග තිතිය පේන්නේ බංගේ පේනවා. ඉපදෙනවා පේනවා බිඳෙනවා පේනවා. ඒකට කියන උදයවය ඇති වෙනවා. ආනේ ඇති වෙන නැති වෙන දෙක ඇහෙන් දකින වගේ ඥානෙට පේන එකට කියනවා මොන ඥානෙද? උදයවය ඥානය එක විදර්ශනා ඥානෙ දෙක දෙවෙනි ඥානෙ. තවදුරටත් විදර්ශනා කරගෙන යනකොට පේනවා භාවනා වඩන කෙනාට බංග ඥානෙ. බිඳීම විතරයි. දැන් උපදින එක පේන්නේ නැහැ. වඩාත් ප්‍රකට වෙනවා බිඳි බිඳි යන ස්වභාවය. ඒකට කියන බංග. සමහර ආචාරණාසල පෙන්වලා දෙනවා මුළු ශරීරයම වාෂ්ප වෙනවා. කෑලි කෑලි වලට බිඳිලා යනවා වගේ මනසින් දකින්න ලැබෙනවායි කියලා මේ අවස්ථාවේ. කොහොම හරි බිඳීමක්ම තමයි පේන්නේ. දැන් බංග බිඳී යනවා නම් ශරීරය. මේ ගැන සතුට වෙන්න පුළුවන්. තුන්වෙනි ඥාණයෙන් පස්සේ සතුට වෙන්න බෑනේ. බංග ඥාණයෙන් පස්සේ පේනවා ආදීනවය. මොකක්ද ආදීනවය? විනාශ වෙනවා. ගන්න දෙයක් ඇති දෙයක් නැහැ. දැන් ශරීරේ තියෙන තමයි. නමුත් මනසින් දැක්කම එක බිඳිලා යනවා. වාෂ්ප වෙලා කුඩු වෙලා කෑලි කෑලි ගැලවිලා එකපාර යනවා. අර බිත්තියක් කුඩු වෙලා ගියා වගේ බිඳිලා යනවා. එතකොට බිඳිලා යනවා දැක්කොත් බංග ඥානය පහළ වුණොත් එයාට මේ සසරේ තියෙන බය වැටහෙනවා. බය ඥානය කියලා එකට කියනවා. ආදීනව දකින්න ඊට පස්සේ බය දකිනවා. ආදීනව ඥානය පහළ වෙනවා බංගේ දැක්කට පස්සේ. හතරවෙනි ඥානය. ඊට පස්සේ බය ඥානය තුන සසර බය ඇති වෙනවා. මොකද ඇති වෙන්නේ? මොන බයද? සසර බය. දැන් නිකන් අර මේ හොල්මනකට බය වුණා වගේ බයක් නෙවෙයි මේක. මරණ බයකුත් නෙවෙයි. මේක අවබෝධයෙන් ඇති වෙනවා සසර වැඩක් තියෙන දෙයක්ද නැද්ද කියන එක. එහෙනම් බයක් ඇති වෙනවා මේ සංසාර ගමනේ ගමන් කිරීම ගැන බය. සසර බය ඇති වෙන බය ඥානයි. දැන් ඥාන පහමක දයව මතක් කරගමු. අපිට අවබෝධ වෙන්න ඕන ටික නිවන් දකිද්දි සම්මසන ඥානයි. උදයබ්බය ඥානයි. බංග ඥානයි. ආදීනව ඥානයි. බය ඥානයි. අන්නේ බය ඥානයෙන් පස්සේ තමයි ওই නිබ්බිදා ඥානය පහළ වෙන්නේ. ඒ අවබෝධය ඇති වුණාට පස්සේ තමයි කලකිරීම දැන් තියෙන කලකිරීම ස්ථිර කලකිරීමක් නෙවෙයි. ඒ කියන්නේ නැති නිසා කලකිරෙනවා, දුක නිසා පොඩ්ඩක් කලකිරුණාට ආයි ලැබුණොත්
දැම් මේ වයසට කියවපාසක මහතුරුන්ට බෙහෙතක් හම්බෙන අවුරුදු 20ට යන්න පුළුවන් එක. ඉක්මනට කොහොමරි බෙහෙත අරගෙන ගා ගන්න ඇඟින්. ආයි 20ට යන්න පුළුවන් කියලා දෙනවා. දැන් කලකිරුණා නම් ගානවද? නෑ හැබැයි ගා ගන්නවා. ඇයි කලකිරලා නෑ හරියට තාම. දැන් මේක කරගන්න බැරි නිසා කලකිරලා ඉන්නවා මිසක් සැප නැති නිසා ලැබුණොත් ගන්නවද නැද්ද? ආ ගොඩක් දෙනා ගන්නවා. හැබැයි නිබ්බිදා ඥානට ආපු කෙනා කෝටි ගණන් දුන්නා මේ ධර්ම මාර්ගය අත්හරින්නේ නෑ. මොකද එයා දැකලා තියෙනවා තමන්ගේ නුවණින් ප්‍රඥාවෙන් විදර්ශනා ඥානයකින් මේක බයක්, මේක දුකක්, මේක ආදීනවයක්, මේක හිටියොත් සෙතක් නම් වෙන්නේ නෑ කියලා මෙයා කලකිරීමටපත් වෙනවා. නිබ්බිදා ඥානය. ඒක 6 වෙනි විදර්ශනා ඥානය. නිබ්බිදානුපස්සන නැත්නම් නිබ්බිදා ඥානය කියලා කියනවා. තවදුරට යනකොට මෙයාට පටිසංකා ඥානය ඇති වෙනවා. පටිසංකා ඥානය. මුංචිතු කම්මිතා පටිසංකා නෙවෙයි මුංචිතු කම්මිතා ඥානය. දැන් මත නැති වුණේ මොකද්ද? නිබ්බිදා ඥාන. දැන් කලකිරුණා. කලකිරුණා නම් මොකද්ද කරන්න ඕන මේකෙන්? නිදහස් වෙන්න ඕන. කලකිරලා ඉඳල වැඩක් නැහැ. ආයි ඉන්න ඕන, ආයි උපදෙන්න ඕන, ආයි සැපයි සැපයි කියලා හිතෙන්නේ නැහනේ. කලකිරුණු සිතින් හිතනවා මම මේකෙන් නිදහස් වෙන්න. මුංචිතු කම්මිතා ඥානය. මිදෙනු කැමැති ඥානය. දැන් මිදීමේ කැමැත්ත. මුංචිතු කම්මිතා ඥාණයෙන් පස්සේ ඇති වෙනවා ඒ සඳහා උපක්‍රම කරනවා පටිසංකා ඥානේ. උපක්‍රම කරන මාර්ගයේ වඩන එතන ඉඳන් දිගටම වඩනවා. භාවනාව, විදර්ශනාව වඩනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අර දැකපු දේ තව තවත් තව තවත් එයා දිනුනු කරගෙන කාලය ගෙවනවා. එතන කාලය ගෙවාගෙන යනකොට හිතපත් වෙනවා මෙන්න මෙතෙන්ට. කොතෙන්ද? සංකාර උපේක්ෂා ඥානයට. සංකාර උපේක්ෂා කියලත් කියනවා. 9 වෙනි විදර්ශනා ඥානය සංකාරූපේක්ඛා ඥානය. ඉතින්දී ඇති වෙන්නේ දැන් ලොකු බයකුත් නැහැ, ලොකු සතුටකුත් නැහැ. දැන් දැක්ක දේ සත්‍යයි. දැක්ක දේ, ඒ දැකපු සත්‍ය සසර ගමනගෙන අවබෝධ වෙච්ච දේ එයා දැකලා මැදහත් සිතින් ඉන්නවා. දැන් ලොකු බයකුත් නැහැ, ලොකු සතුටකුත් නැහැ. උපේක්ෂාවට බර වූ විදර්ශනා ඥානය තමයි සංකාරූපේක්ඛා ඥානය කියලා. මෙතනින් පස්සේ තියෙන අනුලෝම ඥානය සහ ගෝත්‍රභූ කියලා දෙකක්. ඒ දෙකත් එකතු වෙනවා. ඒ කියන්නේ නිවනට සමීප වූ ඥානයට කියන අනුලෝම. පුරුතඥ ගෝත්‍රය අත්හැරලා ආර්ය ගෝත්‍රයට යාමට කියන ගෝත්‍රභූ ඥානය. සෝවාන් මාර්ගක්ෂණයට පත් වෙන එතන. මාර්ගක්ෂණයේදී වැඩ තුනක් කරනවා. සක්කාය දිට්ඨිය නැති කරනවා, සීලබ්බත පරාමාස නැති කරනවා, තාවනව විචිකිච්ඡා නැති කරනවා. එතකොට සංයෝජන තුනක් සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමේ කෘත්‍ය කරනවා සෝවාන් මාර්ග ශ්‍රණයේදී. ඒ කෘත්‍ය කළාට පස්සේ ඊළඟ ශ්‍රණයේදීම පහළ වෙනවා සෝවාන් ඵල ඥානය. මොකද්ද සෝවාන් ඵල ඥානය? දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔන්න සෝවාන් ඵල. එහෙනම් දැන් මොනවද කරන්න ඕන? අපි මෙහාපු ධර්මයේ භාවිතාවට ගන්න. දැන් මෙච්චර කල් අපිට බණ ඇහුවනේ, විශේෂයෙන් මමත් මේ දේශනා හයාතම්ම කළානේ එක දිගට නිවන් මඟ ගැන. ටිකක් ගැඹුරු දේශනා, සෙල්ලම් දේශනා නෙවෙයි. ඈ සතිපට්ඨාන භාවනා මේ සියල්ල කරලා දැන් මොකද්ද කරන්න ඕන? කොන්ද කඩාගෙන හරි භාවනා වඩන්න ඕන. නැත්තම් ඔබ තේරෙන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වෙනකන් අපි කතා කළත් මේක වැටහෙන්න නම් භාවනා කරන්න ඕන. එහෙනම් අපි දැන් ලෑස්ති වෙන්නේ ඔබට ටිකක් වෙලා මේක උරගා බලන්න. මොකද්ද ආනාපාන සති කමටහන මුල් කරගෙන ඔබට බලන්න මේ ඒක සත්‍යයක්ද, අපිට වැටහේද, සමාධියක් වදති කරගන්න පුළුවන්ද කියලා අපි උත්සාහ කරලා බලන්න. නැත්නම් අපි කියන ගේන ගෙදර ගිහිල්ලා කරන්න කෙරෙනවා කෙරෙන්නේ. එහෙනම් අපි මේ වෙලාවේ ටිකක් වීරියක් දැන් ඇති වෙලා තියෙන්නේ. මොකද නිවන් මඟ ගැන කියා දුන්නා. ඔන්න ඔහොමයි දැන් විදර්ශනා ඥාන ටික වැඩෙන්නේ. ඉතින් විදර්ශනා ඥාන 10 එකපාර වඩන්න බෑ. මුලින්ම සමත සමාධිය ඇති කරගන්න. එහෙනම් සාදුකාරයක් දීලා කවුරුත් දැන්